एक बार चेक।
ನಮ್ಮ ಈ ಆನ್ಲೈನ್ ಸಂಬಂಧ ಎಲ್ಲ ಇನ್ನೂ ಹಾಕಿನಿದ್ದೀನಿ ನಿಗ್ನಿ ಸಾರಿ ದೆನ್ ಗನ್ನ ಕೆಲಿಮ ಅಪಿ ಪಟಂಗಾನೆ ಹತ್ತೆನಿ ಪಾಡಮ ಹತ್ತೆ ಹತ್ತೆನಿ ಪಾಡಮ ಸರಳವಾಗಿ ಕರಗಣ ಯಾಮು ರೈಟ್ ಇಷ್ಟೆಲ್ಲ ಮೊಗಲಂಟೆ ಕರನ ತಿಯನ್ನಿ ಅಪಿ ಮೇ ಪಾಡಮೇದಿ ಮಂಗಿಸಲ್ಲ ಉಗಲಂಟೆ ಕಿಯನ್ನ ಅಪಿ ಮೇ ಪಾಡಮೇದಿ ಮುನವಾದ ಇಗನ ಗನ್ನ ಯಾನ್ನೆ ಕಿಯಲ ಮೇ ಪಾಡಮೇದಿ ಅಪಿ ಇಗನ ಗನ್ನ ಯಾನ್ನೆ ಮುನವಾದ හරි ප්‍රධාන වශයෙන්ම විදුලිය සම්බන්ධ රාශි කීපයක් ඉගෙන ගන්න යන්නේ. අද මම බලාපොරොත්තු වෙනවා පැය දෙක ඇතුළත මේ පාඩම ඉවර කර ගන්න බොහෝ විට පුළුවන් වෙයි. හරි. මොකද ළමයි ප්‍රමාණය අඩු නිසා අපිට කරදරයක් නැහැ කරගෙන යන්න පුළුවන්. දැන් ළමයි ප්‍රමාණය වැඩි පන්තිවලනේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඉතින් දැන් මේ විදුලි ඔබට පෙතන පේනවා පරිපථය. මේ පරිපථයේ විදුලිය ගැන ගත්තොත් අපිට මෙන්න මේ රාශි ගැන කතා කරන්න තියෙනවා. විදුලි ධාරාව ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ විභව අන්තරය කියන සංකල්පය ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ විද්‍යුත් ප්‍රතිරෝධය ගැන කතා. මෙන්න මේ රාශි තුන තමයි මේ පාඩම පුරාවටම අපි කතා කරන්නේ. හරි හොඳට හරි චූටි පාඩමක් ලොකු පාඩමක් නෙමෙයි. මේ පාඩමේදී අපි ඔන්න ඔය රාශි තුන විද්‍යුත් ධාරාව විභව අන්තරය ප්‍රතිරෝධය මේවා මනින්නේ මොන එකක වලින්ද මේ මොනවද මේ විදුලි ධාරාව කියන්නේ මොකද්ද මේවා ගැන දැන් ඔන්න සාකච්ඡා කරන්න යන්න රයිට් ඉස්සෙල්ලාම අපිට ඕගලන්ට මෙන්න මෙහෙම දීලා තියෙනවා මේ පරිපථයක් මේක ඔයාලට දීලා තියෙන්නේ දැන් ඔයාලට තියෙන්නේ මේකට අදාළ සංකේතයෙන් අඳින පරිපථය අපි ඉස්සෙල්ලා අඳිමු ඒ සඳහා ඕගලන්ට මම මෙතන ඉඩ දීලා තියෙනවා පැන්සලයි අඩි රුලයි අවශ්‍යයි ගත් ඇඳා අඳින බලන්න මේ තියෙන්නේ සාමාන්‍ය පරිපථය මේ තියෙන්නේ සංකේත වලින් මේ පරිපථය ඇඳම අපිට පේන විදිය සංකේත වලින් පරිපථය අඳින්න අඩි රූල අනිවාර්යයෙන්ම පරිපථ අඳින්දි භාවිත කරන්න ඕනේ අඩි රූල පාවිච්චි කරන්න ඕනේ අඩි රූල නැද්ද ඉන්න නැති අය ඉන්නවා නම් කියන්න අඩි රූල දෙන්න අඩි රූල තියෙනවා පරිපථයක් අපි සංකේත වලින් අඳින විදිය පොඩ්ඩක් මේ අපි හයේදී ඇඳලා තියෙන පොඩ්ඩක් අපි මතක් කරගමු. සරල වශයෙන් පරිපථයක් අඳින විදිය. ස්විච් එක අඳින විදිය, බල්බ් එක අඳින විදිය, කෝෂ අඳින විදිය මතක් කරගමු. අඳින හරි ඇඳලා ඉවර නම් අපිට යන්න පුළුවන් ඊළඟ කොටසට ටක් ගාලා අඳින්න ඕනේ ඈ හරි මං හිතන හැමෝම ඇඳලා ඉවරයි ඊළඟට අපිට තියෙන්නේ මේ ස්විච් එක සංවෘත කළ විට කුමක් සිදුවේ දැන් මේ ස්විච් එක ඔන් කරාම දැන් මේක ඕෆ් ඕෆ් මෝඩ් එකේනේ තියෙන්නේ මේ ඕෆ් ඕෆ් කියන්නේ මේක ගෑවිලා නැහැ මෙන්න මේ කෑල්ල මේ ලීවරය පල්ලයට තද කරාම මේක ගෑවුනාම මේක හරහා කරන්ට් එක යන්න ගන්නවා හරිද එතකොට ස්විච් එක මේකේ අපි මේ ස්විච් එක මේ ඕෆ් අවස්ථාව තමයි මේ ඇඳලා තියෙන්නේ මේක ඔන් කරලා අඳිනවා කිව්වොත් මේ දෙකේකට ගාවලා අඳින්න ඕනේ එතකොට මොකද වෙන්නේ ධනාග්‍රයේ සිට මෙන්න මේම විදුලි ධාරාව මේ කොස්සේ ගමන් කරන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ බල්බ් එක පත් වෙනවා. හරි. දැන් අපෙන් අහන්නේ ස්විච් එක ඔන් කරාම මොකද්ද වෙන්නේ? සරල දෙයක් බල්බේ දැල්වේ. බල්බ් එක පත් වෙනවා. බල්බේ දැල්වේ. රයිට්. දැන් කියන්න බල්බ් එක පත් වෙන්න හේතුව මම දැන් මෙතන කියලා තිනවා. බල්බ් එක පත් වෙන්නේ ඇයි? ස්විච් එක ඔන් කරාම බල්බ් එක පත් වෙන බව අපිට පේනවා. ඇයි එම පත් වෙන්නේ? ස්විච් එක ඔන් කරාම බල්බ් එක පත් වෙන්නේ ඇයි?
ඇයි ස්විච් එක ඔන් කරාම බල්බ් එක පත්තු වෙන්නේ? ස්විච් එක ඕෆ් කරාම තියෙන අවස්ථාවට වඩා ඔන් කරාම තියෙන වෙනස මොකක්ද? විදුලිය ගමන් කරනවා. ස්විච් එක ඔන් කරාම වෙන්නේ මොකද්ද? බල්බ් එක හරහා විදුලි ධාරාවක් ගමන් කරනවා. එතකොට බල්බ් එක දැල් වෙනවා. ස්විච් එක ඕෆ් කරාම මොකද වෙන්නේ? බල්බ් එක හරහා කරන්ට් එක යන්නේ නැහැ. එතකොට ඉතින් පත්තු වෙන්නේ එච්චරයි කතාව. අපෙන් අහනවා මේ බල්බේ දැල්වීමට හේතුව. අපි ලියන ස්විචය සංවෘත කළ විට. සංවෘත කරනවා කියන්නේ ස්විච් එක ඔන් කරනවා ඈ. ස්විචය සංවෘත කළ විට. ස්විචය සංවෘත, ඒ කියන්නේ ස්විච් එක ඔන් කරනවා. සංවෘත කළ විට බල්බය හරහා විදුලි ධාරාවක් ගමන් කරන නිසා එය දැල්වේ. බල්බය හරහා විදුලි ධාරාවක් ගමන් කරන නිසා එය දැල්වේ. බල්බය හරහා විදුලි ධාරාවක් ගමන් කරන නිසා එය දැල්වේ. බල්බය හරහා විදුලි ධාරාවක් ගමන් කරන නිසා එය දැල්වේක පත් වෙනවා. එය දැල්වේ රයිට්. දැන් ඔන්න ඔයාට හරියටම කියලා දෙන්න යන්නේ විදුලි ධාරාවක් කියන්නේ මොකක්ද කියලා හරියටම අහගන්න ප්‍රශ්න තියෙනවා නම් අත උස්සලා අහන්න. ටක්කෙටම පාඩනොත් ගන්නවා දැන්. හරි. මේ පන්ති අපිට පාඩම් ගන්න ලේසි. ළමයි නෑනේ, 10 ඇවිල්ලා නෑ. මම දැන් 4 පන්තියේ හිටියානේ, පිරිමි ළමයිනේ, ඇවිල්ලා නෑ. ඉතින් ලේසි, හැම ළමයෙක්ගෙම අපිට පාඩම් ගන්න පුළුවන්. ඒ නිසා මේ පන්තියේ ලේසි ළමයි අඩු නිසා. දැන් මේ රූප සටහන හොඳට බලන්න. දැන් මේ රූප සටහන, මේක ඇනිමේෂන් එකක්. මේකේ පෙන්නන්නේ මේ විදුලි ධාරාව කියන්නේ මොකද්ද? ඔයාගේ ඔළුවට ඔන්න දැන් 8 වසරදිම හොදා ගන්න ඕනේ විදුලි ධාරාව කියන්නේ මොකද්ද? මොකද මේක 11 වසරට යනකම් ඕනේ. 11 වෙන් එහාට ඕගොල්ලෝ විද්‍යාංශයෙන් ඇදරුවොත් ඒත් ඕනේ. සාමාන්‍ය ජීවිතයටත් ඕනේ. කරන්ට් එක කියන්නේ මොකද්ද? විදුලි ධාරාව. දැන් මම ඔයගොල්ලොත් එක මේ කතා කරන්නේ විදුලි ධාරාව කියන්නේ මොකද්ද ඈ? විදුලි ධාරාව. මේවා පැහැදිලි වෙන් කළ අඳුන ගන්න ඕනේ. විභවය මොකද්ද? ප්‍රතිරෝධය මොකද්ද? විදුලි ධාරාව මොකද්ද? දැන් විදුලි ධාරාවක් කිව්වම ළමයි ඔයාට පේනවා. හොඳට බලන්න මේ ගමන් කරන්නේ මේ 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 ගමන් කරන්නේ මේ කොස්සේ මේ වයර් එක දිගේ ගිහිල්ලා බල්බ් එක අස්සෙන් ගිහිල්ලා මේ එන්නේ ඍණ ආරෝපණ. හොඳට බලන්න මොන ආරෝපණද මේ එන්නේ? ඍණ ආරෝපණ. එතකොට ළමයි ඔයගොල්ලෝ අහලා තියෙනවා මං හිතන්නේ ඉලෙක්ට්‍රෝනේ කියලා එකක් අහලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන කියලා එකක් අහලා තියෙනවද ඔයගොල්ලෝ? අහලා තියෙනවනේ ඉලෙක්ට්‍රෝන. පොඩි පන්ති වල අර මේ යන්තම් කියලා දීලා තියෙනවා. ලොකු පන්ති ආව තව ඉස්සරහට යනකොට හොඳට කියලා දෙනවා මේක. ඉලෙක්ට්‍රෝන මේ යන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන. මේ හැම දෙයකම හොඳට මතක තියාගන්න සෑම විදුලියගෙන යන ද්‍රව්‍යයකම මොනවද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන තියෙනවා. මට කියන්නේ විදුලියගෙන යන දේ ද්‍රව්‍ය කීපයක් කියන්නේ. ලෝකේ හොඳටම විදුලිය යන්නේ මොනව හරහාද කියන්නේ? ලෝකයේ හොඳටම විදුලිය යන්නේ ලෝහ හරහා. මෙටල්ස්. ලෝහ ආලා තියෙනවනේ. ලෝහමේ තියෙනවා. ලෝහමේ මේ පෑන ලෝහ. ලෝහ. ආ ලෝහ. ඕනම ලෝහයක හොඳට මතක තියාගන්න ඕනම ලෝහයක තියෙනවා මොනවද? මොනවද අංශු જાතිය? ඉලෙක්ට්‍රෝන. මොන ආරෝපිතයිද ඉලෙක්ට්‍රෝන? ධනද ඍණද? ඍණ ආරෝපිත. ඔලුවට දාගන්න ඈ, ටික ටික ඔලුවට දාගන්න. දැන් ඒතර මේ ඍණ ආරෝපණ මේක දිගේ මෙන්න මේ කෝෂය සම්බන්ධ කරා මොකද දන්නවද වෙන්නේ? මේ ඍණ ආරෝපණ මේක දිගේ තල්ලු වෙනවා. තල්ලු වෙලා ගිහිල්ලා ආයි කෝෂයට ඇතුළු වෙනවා. ආයි තල්ලු කරනවා. ආයි කෝෂයට ඇතුළු වෙනවා. ඒතර මේ ඍණ ආරෝපණ වල ඍණ ආරෝපිත මේ ගමන් කරන මේ අංශු වලට අපි කියනවා ඉලෙක්ට්‍රෝන. ඒවා ඍණ ආරෝපිත අංශු. ඍණ ආරෝපිත අංශු జాතියක් මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිත. හොඳට මතක තියාගන්න ඍණ ආරෝපිත අංශු జాතියක්. පස්සේ ඔයගොල්ලන් ඉලෙක්ට්‍රෝන ගැන ගොඩාක් කියලා දෙනවා. ඊළඟ 9 වසරේ තව චුට්ටක් තියෙනවා. 10 වසරේ හොඳටම තියෙනවා. හරිද? ඉතින් මේ ඍණ ආරෝපණ මෙන්න මෙහෙම යනවා. මෙහෙම යනකොට අපි කියනවා අන්න කරන්ට් එක, අන්න විදුලි ධාරාව, මෙන්න විදුලි ධාරාව. එහෙනම් මට ඔයාගේ ඔළුවට මේක ඇතුළු කරගන්න. මොකද්ද විදුලි ධාරාවක් කියලා කිව්ව ගමන් ඔයාගේ ඔළුවේට එන්න ඕනේ සන්නායකයක් දිගේ මොනවද යන්නේ? ආරෝපණ. මොනවද ආරෝපණ වලට කියන්නේ? මොනවද ආරෝපණ ආරෝපිත අංශු වලට කියන්නේ? මොනවද? ඉලෙක්ට්‍රෝන. හරිද? මොන ආරෝපණයක්ද ඉලෙක්ට්‍රෝන වලට තියෙන්නේ? ඍණ ආරෝපණයක්. මෙන්න මේ ඍණ ආරෝපණයක් ගන්න අංශු සන්නායකයේ දිගේ මේම යනවා. අන්න අපි කියනවා එහෙම යනකොට අපි කියනවා ඒකට මොකද්ද කියන්නේ? විදුලි ධාරාව කියලා. තේරුණාද? ඔළුවට ගියාද? මොකද්ද විදුලි ධාරාවක් කියන්නේ? සන්නායකයක් ඔස්සේ ගලා යන ආරෝපණ වලට අපි කියන්නේ මොකද්ද? විදුලි ධාරාව. තේරුණාද? විදුලි ධාරාව. හදිසියේවත් මේ මම මෙතනින් කපනවා, අඬුවක් අරගෙන කපලා දානවා.
ඔතනින් කැපුවොත් මේ දිගටම කරන්ට් එකට යන්න පුළුවන්ද? එතනින් නෙවෙයි මෙතනින් කැපුවොත් ඒත් යන්නේ. මෙතනින් කැපුවොත් ඒත් නෙමෙයි. පරිපථය මේක සංවෘත වන තුරු, මේක කොහෙන්වත් කැඩිලා නැති තුරු මේකට යන්න පුළුවන්. කොහෙන් හරි කැඩුනොත් යන්න බෑ. එනම් මේ සංවෘත පරිපථයක් ඔස්සේ, සංවෘත පරිපථයක් ඔස්සේ ආරෝපණ ගලා යනවා නම් ඒකට කියන්නේ මොකද්ද? විදුලි ධාරාව. වැඩේ පැහැදිලිද කියන්නේ? පැහැදිලිද? විදුලි ධාරාවක් කියන්නේ මොකද්ද? එහෙනම් සන්නායකයක් දිගේ මොනවද යනවද? මොනවද ගලාගෙන යන්නේ? ආරෝපණ ගලාගෙන යනවා. අපි කියනවා අන්න කරන්ට් එක යනවා. දැන් මොගොල්ලෝ දන්නවද මේ දැන් මේ මේ වයර් එක දැන් මේ වෙලාවේ මේ මේ මෙතන වයර් එකක් තියෙනවා. මේකේ මේක ඇතුලේ තියෙනවා තඹ කම්බි. ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. හැබැයි යනවද මේක ඉලෙක්ට්‍රෝන? නෑ. ඇයි යන්නේ නැත්තේ කිය? යන්න කරන්ට් එක දෙන්න බබු බැටරියක් හයි කරලා. නෑ. එතකොට මේකේ ධාරා විදුලි ධාරාවක් තිබේද? මේ මේක ඇතුලේ විදුලි ධාරාවක් තියෙනවද? තියෙනවද නැද්ද? විදුලි ධාරාව කිව්වේ මොකද්ද? ආරෝපණ ගලා යනව නම් තමයි විදුලි ධාරාව. දැන් මේකේ ආරෝපණ ගලාගෙන යනවද නිකන් තියෙනවද? නිකන් තියෙනවා. මෙන්න මේ ඕගොල්ලන්ගේ ඔය ඩෙස් එකේ තියෙන මේ යකඩ වලින් අද මේ බම්බු වල ඉලෙක්ට්‍රෝන තියෙනවා. ගලා යනවද නිකන් තියෙනවද? නිකන් තියෙනවා. නිකන් තියෙනවා. ගලාගෙන යන්නේ නැහැ. හැබැයි ඔක ගලාගෙන ගියොත් අපි ඒකට කියන්නේ මොකද්ද? විදුලි ධාරාව. එහෙනම් හොඳට ඔළුවට දා ගන්න. විදුලි ධාරාවක් කියන්නේ සන්නායකයක් හරහා මේ සංවෘත පරිපථයක් දිගේ ආරෝපණ යනව නම් ඒකට කියන්නේ මොකද්ද? විදුලි ධාරාව. වැඩේ හරිද? විදුලි ධාරාව. එතකොට විදුලි ධාරාව ලෙස යන්නේ මොන අංශුද? ඒයි නම් මොකද්ද? මොනවද? දැන් මං අහන්නේ ඒ විදුලි ධාරාව කියලා විදුලි ධාරාවේදී ගමන් කරන ආරෝපිත අංශු වලට කියන නම මොකද්ද? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන. හරිද? ඉතින් ඔන්න මං තව දෙයක් පෙන්වන්නම්. දැන් මේකට අනුව අපේ ළමයි වරද්ද ගන්න එපා. මේකට අනුව මට කියන්න කරන්ට් එක යන දිශාව. මේ තියෙන්නේ කෝෂයේ ධනාග්‍රය. මේ තියෙන්නේ කෝෂයේ ඍණාග්‍රය. නම් කරන්ට් එක යන්නේ ධනාග්‍රය සිට ඍණාග්‍රයටද? මේකේ ඍණාග්‍රය සිට ධනාග්‍රයටද? කොයි දඟ හොඳට කියන්න මට කරුණාකර. මේ මෙතනින් තමයි ආරෝපණ පිට වෙන්නේ. ඒ ටික ආයි එන්නේ කොහාටද? ධන පැත්තට. එතකොට ඒ අනුව අපි කියන්නේ, ඒ අනුව ඔයාට පේන්නේ ඍණ ආරෝපණ පිට වෙලා ධන ආරෝපණ ඇතුළු වෙනවා. එතකොට ඍණාග්‍රයේ සිට ධනාග්‍රයටයි ගලනවා කියලා කියන්නේ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මං ඒ අවුලත් ලියහගෙනම යන්නම්. මේ රූපි බලන්න. දැන් මේ රූපය අනුව ඔයාට පේනවා මෙතන තියෙනවා ධන, මෙතන තියෙනවා ඍණ. මේ පේනවනේ. දැන් මේකේ කලින් රූපෙත් එක සංසන්දනය කරන්නේ මේකයි මේකයි සංසන්දනය කරන්නේ. මේකේ මොකද කියන්නේ? කරන්ට් එක යන්නේ ඍණ පැත්තෙන් ධන පැත්තට. මේකේ ධන පැත්තෙන් ඍණ පැත්තට. පේනවද? දැන් මොකක්ද ඒ හේතුව? මතක තියාගන්න. මේ DC කියන්නේ ඩිරෙක්ට් කරන්ට් කියන එක අපි පස්සේ කතා කරමු. ඉස්සර කාලේ විද්‍යාඥයෝ හිතන් හිටියේ, ඉස්සර කාලේ ඈ විද්‍යාඥයෝ හිතන් හිටියේ ඒ ඉලෙක්ට්‍රෝන කියලා જાතියක් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් හිටියේ කරන්ට් එක යනවයි කියලා, යන්නේ ධන ආරෝපණ යනවයි කියලා හිතන් හිටියේ. පැහැදිලි කියන කාරණේ ඉස්සරම කාලේ හිතන් හිටියේ මොන ආරෝපණ යනවයි කියලාද? ධන ආරෝපණ. එතකොට ධන ආරෝපණ යනනම් යන්නේ ධන පැත්තේ සිට කොයි පැත්තටද? ඍණ පැත්ත. හැබැයි පස්සේ හොයාගත්ත නෑ නෑ ධන ආරෝපණ නෙවෙයි යන්නේ, මොන ආරෝපණද යන්නේ? ඍණ ආරෝපණ. එතකොට ඍණ ආරෝපණ යන්නේ කොහේ ඉඳන් කොහටද? ඍණ සිට ධන පැත්තට. වැඩේ පැහැදිලිද ඕගලන්ට කියන කාරණේ? එතකොට ඉස්සර කාලේ විද්‍යාඥයෝ දැනන් හිටියේ නෑ ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන මේ මේ යන්නේ කියලා. දැනන් හිටියේ නෑ. ඒගොල්ලෝ දැනන් හිටියේ ධන ආරෝපණ යනවායි කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරේ. ඒක නිසා ඒගොල්ලෝ කරන්ට් එක යන දිශාව ලකුණු කරේ ධන පැත්තේ සිට ඍණ පැත්තට. හැබැයි දැන් අද අපි දන්නවා ඇත්තටම දැන් මේ අද වෙනකොට මේක මෙන්න මෙහෙම සනාථ වෙලා තියෙනවා. අද වෙනකොට අපි දන්නවා නෑ නෑ කරන්ට් එක යන්නේ ධන සිට ඍණට නෙමෙයි, ඍණ සිට ධනට. හැබැයි අර ආරම්භයේදී පාවිච්චි කරපු අදහස විද්‍යාඥයෝ මුල්ම කාලේ හිතුවේ ධන පැත්තේ සිට ඍණ පැත්තට යනවායි කියලා. ඒක තාමත් සම්මතයක් විදියට, මේක වැරදි තමයි, ඒ වුණාට තාමත් සම්මතයක් විදියට කරන්ට් එක යන දිශාව විදියට සලකන්නේ ඍණ සිට ධනට නෙමෙයි, ධන සිට ඍණට. පැටලිලි නැතුව තේරුණාද? ආයි මම මුලින් ඉඳන් කියනවා, විදුලි ධාරාවක් කිව්ව ගමන් ඔලුවට එන්නේ මොකද්ද? සන්නායකයක් දිගේ මොනව යනවද? මොනවද යන්නේ? ආරෝපණ. දැන් ඇත්තටම යන්නේ මොන ආරෝපණද? ඍණ ආරෝපණ. හෙවත් ඉලෙක්ට්‍රෝන. එතකොට ඒක මේ මෑතකදී තමයි හොයාගත්තේ ඍණ ආරෝපණ. මුල් කාලේ හොයාගත්තේ ඍණ ආරෝපණ යනවයි කියලාද ධන ආරෝපණ යනවයි කියලා? ධන ආරෝපණ යනවයි කියලා. එතකොට ඒ කාලේ මිනිස්සු හිතුවා විද්‍යාඥයෝ ධන ආරෝපණ තමයි යන්නේ කියලා. ඒගොල්ලෝ කරන්ට් එක යන දිශාව ලකුණු කරේ කොහේ ඉඳන් කොහාටද? ධන පැත්තේ සිට ඍණ පැත්තට. හැබැයි දැන් අපි දන්නවා කරන්ට් එක යන්නේ ඍණ පැත්තේ සිට ධන පැත්තට කියලා. පැහැදිලිද? හැබැයි දැන්
එහෙම දැනගත්තයි කියලා විද්‍යාඥයෝ ඒ දිශාව මාරු කරේ නැහැ. අපි පරණ එකම පාවිච්චි කරමු කියලා කට්ටිය එක්කව වෙලා සම්මත කරගත්ත. අපි පරණ විදියටම හිතමු. පරණ විදියට යන දිශාවටම ලකුණු කරමු කියලා. ඇත්තරම යන්නේ ඍණ සිට ධනට. නමුත් ලකුණු කරන්නේ කොහේ කොහේ ධන සිට ඍණට. ඒක සම්මතයක් විදියට. තාම එහෙම ලකුණු කරයි කියලා කොහේදවත් ගැටලුවක් මතුවෙලා නැති නිසා තාම පරණ ක්‍රමයටම නම් කර මේ කරන්ට් එක යන දිශාව ලකුණු කරනවා. හැබැයි ඇත්තටම යන්නේ ඍණ සිට ධනට. නමුත් ලකුණු කරන්නේ ධන සිට ඍණට. ඔකයි කතාව. හරි. ඉතින් අපෙන් අහනවා විද්‍යුත් ධාරාවක් යනු කොහොමද? අන්න ලියන් ලියන්. සංගත පරිපථයකින් කොහෙන්වත් කැඩිලා නැති පරිපථයක් ඈ. කොහෙන්වත් කැඩිලා තිබුණොත් කරන්ට් එක යන්නේ නැහැ නේ. සංගත පරිපථයකින් සංගත පරිපථයකින් විද්‍යුත් ආරෝපණ ගලා යාම. මෙතන මේ බෝල බෝල යන්නේ විද්‍යුත් ආරෝපණ. සංගත පරිපථයකින් විද්‍යුත් ආරෝපණ ගලා යාම. සංගත පරිපථයකින් විද්‍යුත් ආරෝපණ ගලා යාම. විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වේ. විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වේ. සංගත පරිපථයකින් කොහෙන්වත් කැඩිලා නැති පරිපථයකින් විද්‍යුත් ආරෝපණ මෙහෙම ගලා යනවා. අපි කියනවා අන්න විදුලි ධාරාව යනවා. මෙන්න විදුලි ධාරාව යනවා මේ මෙන්න. දැන් මට ඇත්තටම ඔයාගේ ඔළුවේ මේක මැවිලා තියෙනවා. කරන්ට් එක. මොකද පුතේ කරන්ට් එක කියන්නේ කියවස මේ පරිපථයක මේ සංගත පරිපථයක විද්‍යුත් ආරෝපණ මෙහෙම යනවා නම් ඒකට කියන්නේ මොකද්ද? විදුලි ධාරාව. යන්නේ නැත්තම් කරන්ට් එකක් එතන නැහැ. දැන් මේකේ කරන්ට් එක තියෙනවද? නැහැ. ඇයි කියන්නේ? මේකේ ඉලෙක්ට්‍රෝන තියෙනවද? මේක ඉලෙක්ට්‍රෝන තියනවද? තියනවා. යනවද දිශාවකට? මේම යනවද? නැහැ. ගියොත් ගියොත් ඔයා කියනවා අන්න සර් මොකද්ද? අන්න කරන්ට් එක ගලාගෙන යනවා කියලා. පැහැදිලිද? යන්නේ නැත්තම් එතන විදුලි ධාරාවක් නැහැ. ඕනම තැන අන්න අර ඩ්‍රිල් එකේ අර තියෙන අර කූරු කූරු යකඩ මේවා යකඩ මේ වැට මේක යකඩ මේක තියනවද කියන්න ඉලෙක්ට්‍රෝන තියනවද නැද්ද කියන්න මට කියන්න. තියනවා. ඕනම සන්නායකයක ඉලෙක්ට්‍රෝන තියනවා. කරන්ට් එක යන ඕනම සන්නායකයක ඉලෙක්ට්‍රෝන තියනවා. හැබැයි ඒ ඉලෙක්ට්‍රෝන නිකන් තියෙනවා. ඒකට කෝෂයක් ගැහුව ගමන් තමයි යන්න ගන්න. යනකොට තමයි අපිට කියන්නේ ඒකට කියන්නේ මොකද්ද? විදුලි ධාරාව. ඒක හරියට දැන් ඔලුවට ගියාද? ආරෝපණ ගලාගෙන යනවනම් ඒකට කියන්නේ මොකද්ද? විදුලි ධාරාව. තේරුණාද? ඒක හරියටම ගන්න නෑ. මේව මාර වැදගත්. මොකද දැන් මේ පාඩමෙන් පස්සේ 10 වෙනි පාඩමට අපි එන්න පුළුවන්. 10 වෙනි පාඩමේ තියෙන්නේ විදුලියම තමයි. ඒතර මේ දැනුම නැතුව 10 වෙනි පාඩමට යන්න බෑ. තේරුණාද? හරි. දැන් ඕක මට පාඩම් කරලා ඕනේ. ඔයාගේ ඔලුවට දාගෙන ඔයා කියන්න ඕනේ. මෙන්න මේකයි සර් විදුලි ධාරාවක් කියන්නේ. රයිට්. එක වාක්‍යයයි තියෙන්නේ. හැම ළමයෙක්ගෙම ගන්න පාඩ. සෑම ළමයෙම පාඩ ඈ. අවංකව පාඩම් කරන්න. පාඩම් කරොත් මට නෙවෙයි ඔයාට තමයි. පාඩම් කරොත් ඔයාට. පුළුවන්. හරි ගුඩ්. මම මේක අයින් කරනවා. පොතේ දැල්ලිය. හා කියන්න. දැන් හරිද? ඒගොල්ලෝට කියද කරන්ට් එක කියන්නේ විදුලි ධාරාව කියන්නේ මොකද්ද කියලා කියපු ගාම ඔලුවට යනවා මොකද්ද? සන්නායකයන් දිගේ මොනවද යන්නේ? ආරෝපණ එමෙ යනවා. යනවා නම් ඒක විදුලි ධාරාව. ආ කියන්න දරුවෝ. හරි දිනදි කියන්න. ඊළඟට කෝ අනිත් අත පාඩ නෑ තාම. ඔයා කියන්න විද්‍යුත් ධාරාව ලෙස හැදින්නේ. ඔයා කොහෙද පුතේ? ඉස්කෝලේ විද්‍යා කරේ. පුළුවන්ද? ආ කියන්න. විදුලි ධාරාව කියන්නේ සං නැ සංගත පරිපථ
විද්‍යුත් ධාරාව කියන්නේ සුපුරුත. හරි මොකක්ම ගත්තා දෙවුමි කියන බලන්න පුළුවන්ද කො පාඩම්ද? දැන් ඔන්ලයින් හිටියයි කියලා බෑ, පාඩම් දෙන්න ඕනේ. දෙවුමිට පුළුවන්ද? මේ අනිත් එක්කෙනා මම දන්නේ නැහැ මේ නාම. ඔව් කියන්න පොතවංච කියන්න පුතා. සංවිත පරිපථයකින් විද්‍යුත් ධාරා ආරෝපණ කළා යාම විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වේ. රයිට් ගුඩ්. අනිත් එක්කෙනා කවුද මේ සම්බන්ධ වෙලා ඉන්න? තමන්ගේ නමින් සම්බන්ධ වෙන්න ඕනේ. කවුද පුතේ? ඉන්ෆිනික්ස් හොට් 10S කියලා ඉන්නේ කවුද? පාඩන්ද මේක? තමගේ නමෙන් සම්බන්ධ වෙන්න ඕනේ. මම දන්නේ නැහැ කවුද කියලා. ඕ සර් යුහස් මන් නම් වෙනස් කරන්න හරි, ඔයාට පාඩම්ද මේක? කියන්නේ නෑ කියලා. නෑ සර්. ආයෙනම් පාඩම් කරලා දෙන්න ඕනේ. හොඳේ හරිනේ. හා හා හරි සර්. හරි රයිට්. දැන් වැඩේ හරිනේ. ඔන්න විදුලි ධාරාව ඔලුවට දැම්මේ. දැන් යනවා ඊළඟට එහා පැත්තට යන්න. ස්විච් එක ඔන් කළ විට මේ පරිපථයේ ස්විච් එක ඔන් කරාම තමයි ස්විච් එක ඕෆ් එකේ තියෙන්නේ. අපි මේකේ ගාවනෝ, මේකේ ගාවනෝ. එතකොට මොකද වෙන්නේ? ඉතින් මහා පොඩි එකකින් ඇහුවත් කියන මේක ගාවපු ගමන් කරන්ට් එක මෙහෙන් දැන් ඇත්තටම සම්මත ධාරාව කියන එක ඉන්නේ ධන පැත්තෙන්නේ. මෙහෙන් ඇවිල්ලා මේ මෝටරේ හරහා කරන්ට් එක ගියාම මෝටරේ මොකද වෙන්නේ? කැරකෙනවා. ඉතින් අපෙන් අහනවා ස්විච් එක ඔන් කළ විට කුමක් සිදුවේද? සරල දෙයක්නේ. මෝටරේ කැරකේ, මෝටරේ කැරකෙනවා. නැත්තම් සුලම් පෙත්ත කැරකේ. දැන් ඔයගොල්ලෝ බලයි ඇයි මේ වගේ පොඩි එකක් ඔයාට මේ සුලම් පෙත්තක් කැරකෙනවා අපි දන්නේ නැද්ද සර් කියලා හිතේ. නමුත් ඒක ඔය දාලා තියෙන මෙන්න මේ හේතුව නිසා. දැන් අපි මේකේ අග්‍ර මාරු කළා හයි කරනවා. හොඳට අහගන්න. දැන් මේ වයර් එක ගෙනල්ලා මෙතෙන්ට ගාලා මේ වයර් එක ගෙනල්ලා මේ මෙතෙන්ට ගානවා. නෑ මට එපා, මොකුත් එපා. ඕන්නෑ ඔගලන්ට බලන්න. මේ හරිද? දැන් වයර් දෙක මාරු කරා. කලින් මේ පැත්තට ආවේ ධන, මේ පැත්තට ආවේ ඍණ. දැන් මේ පැත්තට මං හයි කරනවා ධන. හරිද? මේ පැත්තට ඍණ ආවේ. ඊට පස්සේ අනිත් පැත්තට මේ වයර් එක ගෙනල්ලා හයි කරනවා ඍණ පැත්තට. අග්‍ර මාරු කරා. මොකද කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය දැන් මොකද වෙන්නේ මෝටරේ? මෝටරේ මොකද වෙන්නේ? කලින් පැත්තටද කැරකෙන්නේ අනිත් පැත්තටද කැරකෙන්නේ? අනිවාර්යයෙන්ම වයර් මාරු කරාම අනිත් පැත්තටනේ කැරකෙන්නේ. දැන් ඇයි? දැන් මේක හොඳට කල්පනා කරන්න. ඉතින් වයර් දෙක මාරු කරාමත් හරිද? වයර් දෙක මාරු කරාමත් එකම පැත්තට කැරකෙනවා නම් මම මේ මොකද්ද කියන්නේ? වයර් දෙක මාරු කරනවා. ඒත් ඒ පැත්තටම කැරකෙනවා කියලා හිතන් එහෙම වෙන්නේ නැහැ. ඒ පැත්තටම කැරකෙනවා නම් විදුලිය ගලන නිශ්චිත දිශාවක් නැහැ. කොයි පැත්තට ඇල්ලුවත් එකම පැත්තට නම් කැරකෙන විදුලිය ගලන දිශාවක් නැහැ නේද? එතන හැබැයි ඕක මාරු කරාම කරන්ට් එක මෝටරේ අනිත් පැත්තට කරකෙන්නේ විදුලිය ගන්න නිශ්චිත දිශාවක් තියෙන නිසා. පැහැදිලිව ඔයාලට කියනකම්. හරි, මාරු කරාමත් අර පැත්තටම කරකෙනවා නම් කරන්ට් එක ගැන දිශාවක් ගැන අපිට හිතන්න බෑ. පැහැදිලිද මං කියන කාරණේ? මාරු කරාම අනිත් පැත්තට කරකෙනවා කියන්නේ නම් කරන්ට් එක අනිත් පැත්තට යනවා ඇති කියලා අපිට හිතන්න පුළුවන්. පැහැදිලිව ඔබට කියන කාරණේ. ඉතින් අපෙන් අහනවා මෙන්න මේ මොකක්ද අහන්නේ? කෝෂවල අග්‍ර මාරු කිරීමේදී සිදුවන්නේ කුමක්ද? අපි ලිව්වේ නෑනේ. ආ ලියන්න. මෝටරය ප්‍රතිවිරුද්ධ දෙසට නැත්නම් ප්‍රතිවිරුද්ධ විරුද්ධ අතට කේ. මෝටරය ප්‍රතිවිරුද්ධ අතට කැරකේ. මෝටරය ප්‍රතිවිරුද්ධ අතට කැරකේ. හරි. ඊයට පරීක්ෂණයෙන් නෑ කෝෂවල අග්‍ර මාරු කිරීමේදී මෝටරය කැරකෙන දිශාව වෙනස් වීමට හේතුව කුමක්ද? අපි ලියනවා විදුලි ධාරාව ගලන නිශ්චිත දිශාවක් නැත්නම් විදුලි ධාරාව ගලන දිශාව, අපි ගමු විදුලි ධාරාව ගලන දිශාව මාරු වීම මීට හේතුවයි. විදුලි ධාරාව ගලන දිශාව මාරු වීම මීට හේතුවයි. විදුලි ධාරාව ගලන දිශාව මාරු වීම, මාරු වෙනවා. මාරු වීම මීට හේතුවයි. විදුලි ධාරාව ගලන දිශාව මාරු වීම මීට හේතුවයි.
එහෙනම් අපෙන් අහනවා ඉහත පරීක්ෂණයෙන් අපිට නිගමනය කළ හැක්කේ කුමක්ද? අපිට මේකෙන් තේරෙන්නේ නම් කරන්ට් එක යන නිශ්චිත දිශාවක් තියෙනවා. මාරු කරාම දිශා මාරු වෙන්නේ ඒකයි. නැත්තම් ඉතින් එහෙම වෙනම දිශාවක් නැත්තම් කොයි පැත්තට ඇල්ලුවත් මේක එක පැත්තට කරගෙන ඉපැයි. කොයි පැත්තට ඇල්ලුවත් එක පැත්තට අපි මෙම වයර් දෙක මාරු කරාම මෝටරේ අනිත් පැත්තට කරගෙන නම් කරන්ට් එක ගන්න නිශ්චිත දිශාවක් ඇති. එසා ඒ දිශාව මාරු කරගමම මෝටරේ කරගෙන දිශාවත් වෙනවා. ඉතින් අපි ලියමු වෙන අපෙන් අහනවා අපිට මේකෙන් තේරෙන දේ යාලියන විදුලි ධාරාව ගන්න නිශ්චිත දිශාවක් පවතින බව නිගමනය කළ හැක. විදුලි ධාරාව ගන්න නිශ්චිත දිශාවක් පවතින බව විදුලි ධාරාව ගන්න නිශ්චිත දිශාවක් පවතින බව විදුලි ධාරාව ගන්න නිශ්චිත දිශාවක් පවතින බව නිගමනය කළ හැක. හරි. හොඳයි. ඊළඟට අපෙන් අහනවා විදුලි ධාරාව ගන්නු ලබන සම්මත දිශාව කුමක්ද? දැන් මම ඔයගලන්ට සම්මත දිශාව මේක හතෙත් උගන්වලා තියෙනවා. මේ රූපෙමයි හතේටි උට් එකෙත් තියෙන්නේ. විදුලි ධාරාව ගන්න සම්මත දිශාව මොකද්ද? සම්මත දිශාව මතක නම් කියන මම දැන් ඔයගලගේ ඔළුවට දැම්මා. මෙහෙම යනවා, අරින ආරෝපණම් මෙහෙම යනවා. මොකද්ද සම්මත දිශාව? ඉස්සර කාලේ විද්‍යාඥයෝ හිතුවේ ධන සිට ඍණටද, ඍණ සිට ධනටද? ආ ධන සිට ඍණට ඇත්තටම යන්නේ ඍණ සිට ධනට. පැහැදිලිද? ඇත්තටම යන්නේ ඍණ සිට ධනට. හැබැයි ඒ කාලේ හිතුවේ ධන සිට ඍණට. තාමත් පාවිච්චි කරන්නේ ධන සිට ඍණට. ඇත්ත කතන්දරේ නෙවෙයි අපි සම්මතයක් විදිහට විද්‍යාඥයෝ අපි ඉතින් ඒ කාලෙකම තාම පාවිච්චි කරගෙන යමු කියලා විද්‍යාඥයෝ එකඟ වුණා. ඇයි එකඟ වුණේ? එහෙම ඒ දිශාව අලුත් දිශාවට මාරු කරයි කියලා කිසිම මේ මාරු කරන්න ඕන කමක් තිබුණ නැත්තේ. ඇයි? ඇත්ත දැන් දන්නවා අපි ඍණ සිට ධනට යන්නේ කියලා. ඇයි මාරු කරේ නැත්තේ? තාමත් ඔය පරණ දිශාව යොදාගත්තයි කියලා කිසිම ප්‍රශ්නයක් කවදාවත් ඇති වෙලා නැහැ. දැන් විදුලිය සම්බන්ධ බරපතල ගැටලු ඔයගොල්ලෝ දන්නේ නැහනේ. ඔයගලන්ට තියෙන තාම සුළු ගැටලු. විදුලිය සම්බන්ධ බරපතල ගැටලු තියෙනවා. බරපතල ඒ කියන්නේ විදුලිය සම්බන්ධ ධාරා විදුලිය කියලා අලි පාඩම් තියෙනවා. ඒවා සාමාන්‍ය පෙළ ළමයිට එච්චර ලොකුට නැහැ. දැන් අපි උසස් පෙළ මට්ටමට ගියොත් එහෙම මාස ගණන් උගන්වන්නේ ධාරා විදුලිය මාස ගණන් අලි පාඩම්. ඒ කිසිම වහින්න භයානක ගැටලු හරිද? අපි සමහරට දවසක් හිතන ඔය ගැටලු හදන්න. ඒ තරම් ලොකු ගැටලු තියෙනවා. හැබැයි කිසිම ගැටලුවකදී ඔය දිශාව ඒ විදිහට පාවිච්චි කරයි කියලා තවමත් කිසිම අවස්ථාවක දෝෂයක් වාර්තා වෙලා නැහැ. ඒක නිසා තාමත් පරණ ක්‍රමයටම තමයි ලකුණු කරන්නේ. එහෙනම් අපි ලියමු සම්මත දිශාව මොකද්ද කියලා අපෙන් අහනවා. ලියන්න ධන සිට ඍණට. ධන සිට ඍණට තමයි සම්මත දිශාව ඈ. දැන් අපි එහෙනම් මේකෙත් ලකුණු කරමු සම්මත දිශාව. ඔයා මෙන්න මේ මීතල දාලා පෙන්නන කරන්ට් එක යන දිශාව. මේ තියෙන්නේ ධන පැත්තෙන් එළියට එනවා ඍණ පැත්තට ඇතුළු වෙනවා මේ. ධන සිට ඍණට තමයි සම්මත දිශාව. ධන සිට ඍණට. හරි, ධන පැත්තේ මේක තමයි විදුලි ධාරාව ලකුණු කරන සම්මත දිශාව ඈ. ඇත්ත දිශාව ඕක නෙවෙයි අනිත් පැත්ත. ඇත්ත දිශාව ඍණ පැත්තෙන් ධනටයි එන්නේ. නමුත් අපි ලකුණු කරන්නේ ධන පැත්තෙන් ඍණට. හොඳට මතක තියා රයිට්. ඊළඟට අපි යනවා විදුලි ධාරාව දිශාව සොයා ගැනීම සඳහා විදුලි ධාරාවේ දිශාව සොයා ගැනීම සඳහා ගත හැකි උපකරණ. දැන් මේ තියෙන්නේ ඒවමේ. යම් කිසි පරිපථයක කරන්ට් එක යන දිශාව හොයා ගන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ගැල්වනෝ මීටර් කියන ඒවා. ගැල්වනෝ මීටර් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අම මං ගාව මේ දෙක විතරයි තියෙන්නේ. මේ ඔක්කොම මේ දෙකම ගැල්වනෝමීටර්. මේකේ මම මේ ඔන්ලයින් ළමයි දෙන්නෙක් ඉන්නව නේද? බලන්න මම මේක දාලා පෙන්නන්නම්. හරි. හැබැයි ඔන්ලයින් එන්න නැතුව පුළුවන් තරම් ෆිසිකල් එන්න බලන්න. මොකක් හරි හේතුවක් ඇති අද ඔන්ලයින් එන්න. නමුත් වඩා හොඳ ෆිසිකල් එන එක. එතකොට අද දන්නවනේ කොහොම හරි පාඩම් අරගෙන ඒවා කරනවනේ ෆිසිකල් එනකොට. ඔන්ලයින් ආවට පස්සේ ඉතින් ඕගොල්ලන්ට පුළුවන් සද්දේ වහලා ඉන්නත් ඕන. ඒකයි වැඩි. හරි. දැන් ඕගොල්ලන්ට පුළුවන් ස්ක්‍රීන් එක ලොකු කරලා බලන්න. මම ස්ක්‍රීන් එක ලොකු කරන්න යන්නේ නැහැ. මේ තියෙන්නේ ගැල්වනෝමීටරයක්. මේකේ හොඳට බලන්න. කටුව තියෙන්නේ මැද. පේනවනේ කටුව තියෙන්නේ මැද. ඔය. එතන මේකේ කටුව මැද ඔන්න දැන් මම කියලා දෙනවා. මේක විතරක් නෙවෙයි. කටුව මැද තියෙන ඇමීටර් තියෙනවා. කටුව මැද තියෙන මිලි ඇමීටර් තියෙනවා. හරි. මේ කටුවට අපි හැබැයි විද්‍යාවේදී කටුව කියන්නේ නැහැ. හරිද? කටුව අරයට ගියා, කටුව මෙහෙට ගියා කියලා එහෙම ලියන්නේ නැහැ. මොකද්ද කටුවට අපි කියන්නේ? මෙන්න මේක මේකට මොකද්ද අපි කියන්නේ? මේ කටුවට විද්‍යාවද කියන්නේ දර්ශකය. මොකද්ද කියන්නේ?
දර්ශකේ හැ කටුව කටුව කියලා ලියන්න එපා. හරිද? ලිව්වත් වැරද්දක් නැහැ. නමුත් ඉතින් කැතයිනේ. කටුව කිව්වම. හරිද? නිසා මේ අපි ඔමයි වෙන දැන් රයිට් දැන් මම ඔන්න ඔයාලට මේ තියෙන මේ බලන්න මේකේ මේ දර්ශකය මැද තියෙන. මෙතන ඔයාලට පේනවා ධන ලකුණක් දාලා, මෙතන ඔයාලට පේනවා ඍණ ලකුණක් දාලා. මේ තියෙන ගැල්වනෝමීටරයක්. හරි? ඊළඟට මේ තියෙන්නේ මැද බිංදුව සහිත මිලිඅමීටරයක්. මේකේ G අකුර නෙවෙයි තියෙන්නේ MA කියලා තියෙන්නේ. මැද බිංදුව මේකෙත් කටුව තියෙන්නේ මැද මේ. හරිද? මේ පැත්තේ මේ ඍණ ලකුණක් දාලා තියෙනවා, අර පැත්තේ ධන ලකුණක් නම් දාලා නැහැ. හරි? දැන් මේ තියෙන්නේ මැද බිංදුව සහිත ඇමීටරයක්. මැද බිංදුව ඇමීටරය, මැද බිංදුව සහිත ඇමීටරය. ඒකෙත් මේ පැත්ත ධන කියලා දාලා තියෙනවා, මේ පැත්ත ඍණ කියලා දාලා තියෙනවා. එතකොට මේ අපි දැන් කතා කරපු උපකරණ තුනේම දර්ශකයේ තියෙන්නේ කෙල. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා මීටරයක ඕගොල්ලෝ වාහනවල බයිසිකල් වල ඇති කටුව තියෙන කෙලවරේනේ. නමුත් මේකේ කටුව තියෙන්නේ කොහේද? මැද. ඒ මැද කටුව තියෙන්නේ කරන්ට් එක යන දිශාව හඳුනා ගැනීම සඳහා. කරන්ට් එක යන දිශාව. අපි කොහොමද ඒක හඳුනගන්නේ කියලා දැන් මම ඔන්න කියලා දෙන්න යන්න. මම එකක් ගන්නම්. මෙන්න මේක ගන්න. ඔන්න ළමයි මෙහෙම හිතන්න. මේ අපි ගාව තියෙනවා කෝෂයක්. එන කෝෂය. ତොර කෝෂයේ මේ පැත්ත ධන ඔගොල්ලෝ දන්නවනේ මේ පොඩි කෑල්ලක් ඇවිල්ලා තියෙන ධන. අනිත් පැත්ත අනිත් පැත්ත ඍණ. මේ පැත්ත ඍණ. දැන් එතකොට මම මේකෙන් වයර් එකක් අරගෙන ඍණ පැත්තට ඍණ හයි කළා, ධන පැත්තට ධන හයි කරොත් මේ කටුව යන්නේ ළමයි ධන පැත්තට. ඇයි හරිනේ? දැන් මේ හරි පැත්තට නෙමේ ධන කෝෂයේ ධන පැත්තට මිලිඅමීටරයේ ධන පැත්ත. කෝෂයේ ඍණ පැත්තට මිලිඅමීටරයේ ඍණ පැත්ත. එතකොට හරියත් මේ කටුව යන්නේ මේ පැත්තට. හදිස්සියේවත් ඔයා කරන්ට් එක යන දිශාව මාරු කරොත්, ඔයා මේ වග්‍ර දෙක මාරු කරොත් මේ බලන්න මේ ධන පැත්තේ වයර් එක ගහනවා ඍණ පැත්තට, ඍණ පැත්තේ වයර් එක ගහනවා ධන පැත්තට. අන්න එතකොට හරි පැත්ත හරි විදියට අග්‍ර සම්බන්ධ වෙලා තියෙන්නේ නෑ. එතකොට කටුව යන්නේ මේ පැත්තට. වැඩේ පැහැදිලිද? තව ටිකකින් ඔයාට අඳින්නක් තියෙනවා. තේරුණාද? එතකොට කරන්ට් එක කොයි පැත්තටද යන්නේ කියලා මේකෙන් හොයාගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ දැන් ඔයාගේ කොයි හරි පරිපථයකට ඔයා මේ වයර් දෙක අල්ලනවා මෙහෙම. ඇල්ලුවම මේ පැත්තට යනවා නම් ඔයා හොඳට කල්පනා කරන්න. ඇල්ලුවම මේ කටුව මෙන්න මේ පැත්තට යනවා නම් ඔයා මේ මෙන්න මේ රතු පෑත පාට පැත්තට අල්ලලා තියෙන්නේ මොන අග්‍රේද? ධන. කළු පාට පැත්තට අල්ලලා තියෙන්නේ ඍණ. හදිස්සියවත් ඔයා එහෙම ඇල්ලුවම මේ කටුව මේ පැත්තට ගියොත් ඔයා රතු පාට පැත්තට අල්ලලා තියෙන්නේ පරිපතේ ඍණ. කළු පාට පැත්තට අල්ලලා තියෙන්නේ පරිපතේ ධන. තේරුණාද ඔයාලට කියන කාරණේ? යනකොට කරන්ට් එක යන්නේ කොයි පැත්තටද කියලා මේකෙන් හොයාගන්න පුළුවන්. හරි පැත්තටද නැත්නම් විරුද්ධ පැත්තටද යන්නේ කියලා අල්ල ගන්න පුළුවන්. ඕක තමයි කතාව. ඉතින් අපි දැන් ඕක අඳින්න යන්නේ. ඉතල අපි ලිව්වේ නැද්ද උපකරණ ටික? ආලියන් උපකරණ ටික ලියන්න. පළවෙනි එක ලියන්න. හා, මැද බිංදු ගැල්වනෝ මීටරය. ඔව් මොනවද? හා හා අද්දා ගන්න. මැද බිංදු ගැල්වනෝ මීටරය. ඒකෙන් කරන්ට් එක යන දිශාව දැන් ඔයා දැනගන්න ඕනේ. කරන්ට් එක යන දිශාව කොහොමද හොයන්නේ කියලා දැනගන්න ඕනේ. විභාගෙදී ආන්න පුළුවන් ප්‍රශ්න දෙක. දෙවෙනි එක මැද බිංදුව සහිත මොකද්ද? මිලිඅමීටරය. ආ, මැද බිංදුව සහිත මිලිඅමීටරය. මිලිඅමීටර තියෙනවා, මැද බිංදුව නැති ඒවත් තියෙනවා ඈ. මැද බිංදුව නැති ඒවත් තියෙනවා, මැද බිංදුව තියෙන ඒවත් තියෙනවා. මැද බිංදුව සහිත මිලිඅමීටරය. මැද බිංදුව සහිත මිලිඅමීටරය. තුන, මැද බිංදුව සහිත ඇමීටරය. ලොකු කරන්ට් එකක් මයින්නවා නම් මෙන්න මේ ඇමීටරය තමයි ගන්න ඕනේ. මේ ගෙවල් වලට එන අලි කරන්ට් ලොකු කරන්ට් ඒවා මනින්න බෑ මේ මිලිඅමීටර වලින් පිච්චෙනවා. ලොකු කරන්ට් එකක් මයින්නවා නම් මෙන්න මේ වගේ ඇමීටරයක් යොදා ගන්න ඕනේ මැද බිංදුව සහිත. හා, මැද බිංදුව සහිත ඇමීටරය. පොඩි කරන්ට් එකක් මයින්නවා නම් තමයි මැද බිංදුව සහිත මිලිඅමීටරය යොදා ගන්න. ලොකු කරන්ට් එකක් මයින් මැද බිංදුව සහිත ඇමීටරේ. මැද බිංදුව සහිත ඇමීටරේ. රයිට්. ඔන්න එනම් කරන්ට් එක යන දිශාව හොයා ගන්න යොදා ගන්න උපකරණ ටික. එයා පැත්තේ ඔයගලට මේ උපකරණ දෙකක් විතර දාලා තිනවා. කටුව තියෙන්නේ මැද. හරි. හරි. දැන් ඔන්න ඊළඟට ඔයාලට කියලා දෙනවා පරිපත පහත පරිපතවල මෝටරයේ භ්‍රමණය වන දිශාව සහ මැද බිංදුව මිලිඅමීටරේ කටුව දිශාව ලකුණු කරන්න. රයිට්. ඔයාට දැන් බාරයි ඒක ඈ. වැඩේ තියෙන්නේ ඔයාට තියෙන කළු සුදුනේ මෙන්න මම ඒකේ වර්ණවත් රූපය දානවා. එතකොට ඔයාගේ තියෙන්නේ මෙහෙම නෙමෙයි.
උඩින් යටින් එම හරි තර ඒ විදිහට මම මේක දාලා තියෙනවා. හැබැයි ඔයාලට පාට පේන්නේ නැහැ. පාට පේන්නේ නැහැ මේක. ඉතින් අපි ඔයාගේ ටියුට් එකේ ඔයා මෙන්න මෙහෙම කරන්න. මෙන්න මේ මෙතන දා ගන්න පාට පේන්නේ නැහැ නේ රතු පැත්ත අපි කියන්නේ ධන කියලා. අනිත් පැත්ත ඍණ. මේකෙත් මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. එහෙම ලකුණු කරන්න. පාට පේන්නේ නැති නිසා රතු පාට පැත්ත තමයි ධන ඈ. කළු පාට පැත්ත රයිට්. දැන් ලකුණු කරානේ. දැන් ලකුණු කරන්නම්. ඔන්න ඔයාට බාරයි. මම ඔයාට එක දෙයක් කියනවා. එක උදව්වක් කරනවා. මේක කටුව මම මකලා තියෙන්නේ. මෙන්න බින්දුව තියෙනව මැද. දැන් ඔයා කල්පනා කරලා බලන්න ඕනේ මේ විදියට කෝෂය සම්බන්ධ කරලා ස්විච් එක දැම්මොත් මේකේ කටුව කොයි පැත්තට යයිද? මේකේ කටුව කොයි පැත්තට යයිද කියලා ඒ කටුව ඔයා මේම හරි ඒ මේ පැත්තට හරි කොයි පැත්තට හරි ඔයා කල්පනා කරලා කටුව තියෙන විදියට අඳින්නට ඕනේ. මම මේකේ මේක කරගෙන පැත්ත මෙහෙම දුන්නොත් ඔයා කියන්න මේකේ මේ මෝටරේ මේ පැත්තට කරගෙනවා නම් ෂුවර් එකට මේකේ මෝටරේ කරගෙන්නේ. ඇයි බලන්න කෝෂය සම්බන්ධ කරලා තියෙන මේකේ කෝෂයේද මේ 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 රූප දෙක එකම වෙනස කියන්නේ. මේ රූප දෙක එකම වෙනස අර පොඩි කාලේ තියෙන වෙනස හොයන්න කියලා රූප දෙකක් දෙන්නේ. කෝෂ මේකේ කෝෂය තියෙන පැත්තට නෙමෙයි මේකේ හයි කළා දෙච්චරයි වෙනස. එහෙනම් ඉතින් අපේ ළමයි දැනගන්න ඕනේ මේක මේ පැත්තට කරකිනවා නම් මේක අනිවාර්යෙන් කරකෙන්න ඕනේ අනිත් පැත්තට. හරි මට දැන් මේක මම බලනවා. හරි කටුව තියෙන විදිය ලකුණු කර හොඳට බලලා ලකුණු කරන්න ඈ. කටුව කොයි පැත්තටද යන්නේ? හරි දැන් මේ ඔයා දන්නවනේ මේක මේ පැත්ත ඍණ කියලා දාලා තියෙනවා මේ පැත්ත ධන කියලා දාලා තියෙනවා මෙහෙම. හොඳට කල්පනා දැන් මේ දැන් කියලා දුන්නා. දැන් කියලා දුන්නා කටුව මේ මෙහෙම කරොත් පුතේ මේ ධන පැත්තට කරකිනේ. මෙන්න මෙහෙම තිබුණොත් නම් අනිත් පැත්තට කරකිනේ කියලා මේ දැන් කියලා. දැන් ඔයාට දෙන්නේ මේ කටුව අඳින්න. හොඳට බලලා අඳින්න. ඇමීටරේ මත කටුව අඳින්න ඕනේ කොයි පැත්තටද මේ කටුව යන්නේ කියලා බලන්න ඕනේ. හරිනේ? බලමු. දැන් බලන්න මේකේ හොඳට බලන්න මේ ස්විච් එකේ මේ පැත්ත දැන් මං කියවනේ මේ රතු පාට පැත්ත ධන කියලා. එතකොට ධන පැත්තට ඇවිල්ලා තියෙන්නේ මොන කරන්ට් එකද? ඍණ. එතකොට මම කියවනේ මේක ඍණ කියලා දාගන්න කියලා. එතකොට ඍණ පැත්තට ඇවිල්ලා තියෙන්නේ මේ මෝටරේ හරහා ධන. එහෙනම් හරි මේ හරි පැත්තටද හයි කරලා තියෙන වයර් වැරදි පැත්තටද? හරි පැත්තට නෙමෙයි අනිත් පැත්තටනේ. එහෙනම් ඔයාගේ කටුව එන්න ඕනේ මේ පැත්තට. තේරුණාද? හරි මේක බලන්න. මෙන්න ඔයාගේ මිලිමීටරේ ධනාග්‍රයට ධනම සෙට් වෙලා මේ ධන. මේ ධන පැත්තනේ මේ. ඍණාග්‍රයට මෙහෙන් ගිහිල්ලා ඍණ සෙට් වෙලා. එහෙනම් ෂුවර් එකට කටුව කරගෙන ඕනේ මේ පැත්තට. තේරුණාද? වැරදි නම් හදාගන්න. කොබලන් එක හරි ළමයි අතුස්සන්න වට පොඩ්ඩක් බල. හරි. හරි වැරදුනයි කියලා ගණන් ගන්න එපා. හදාගන්න. එච්චරයි. ඉතින් වැරදිනව තමයි. වැරදෙලා වරදින ගානට අපි සැලෙන්න ගියොත් එහෙම අපිට ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. සමහර ළමයි ඉන්න ඕනේ එකක් වැරදුනවා අයියෝ මට බෑ කියලා ඉතන. එහෙම එහෙම ඉතින් එනවා ඉතින් බෑම තමයි උට. හරිද? හරියට ඉගෙන ගන්න. වැරදි වැරදි ඉගෙන ගන්න. එච්චරයි. වැරදි වැරදි ඉගෙන ගන්න. එච්චරයි. අවදාරි හරියනවා. අවදාරි හරියනවා. සමහර ළමයි ඉන්නවා ඈ එකක් වරදුණු ගමන්ම ඉවරයි. එහෙම වෙන්න බෑ. හරි ඊළඟට යම් ඒ වැඩේ ඉවරයි. විදුලි ධාරාවේ කතන්දරය ඉවරයි. විද්‍යුත් ධාරාව ඊට පස්සේ ඒකේ ඉතුරු තොරතුරු ටිකට අපි යනවා. විවිධ භෞතික රාශීන් මැනීම සිදු කරයි. ඒ සඳහා විවිධ මිනුම් ඒකක මෙන්ම විවිධ මිනුම් උපකරණද භාවිතා කරනු ලැබේ. විද්‍යුත් ධාරාවද භෞතික රාශියක. මොකද්ද පුතේ භෞතික රාශියක් කියන්නේ? භෞතික රාශියක්. මොකද්ද මේ භෞතික රාශියක් කියන්නේ? භෞතික රාශි. යම් කිසි දෙයක් ඔයාට මනින්න පුළුවන් නම් ඒක භෞතික රාශියක්. මට කියන්න මේ ඩෙස් එකේ දිග මට මනින්න පුළුවන්ද බැරිද? පුළුවන්නේ. එහෙනම් ඒක භෞතික රාශියක්. දිග කියන්නේ මොකද්ද? මගේ ස්කන්ධය මට මනින්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොකෙන්ද මනින්නේ? ස්කන්ධය මනින්නේ මොකෙන්ද? බුදුම මේක දන්නේ නැද්ද? නෑ නෑ ස්කන්ධය මනින උපකරණය මොකද්ද? ඔය යකු පහ වසරකේ කිව්වොත් කියන. ස්කන්ධය මනින උපකරණය මොකද්ද? උන් තියන්න වටින්නේ. ස්කන්ධේ වයින් උපකරණය මොකද්ද? තරාදීනේ දෙයියනේ. ඒක දන්නේ නැද්ද? ස්කන්ධේ වයින් උපකරණය තරාදීය. තේරුණාද? එතකොට ස්කන්ධේ මයින්න පුළුවන් නම් ඒක මොකද්ද? භෞතික රාශියක්. කාලය මයින් උපකරණය මොකද්ද? කාලය මයින් උපකරණය. කාලය මයින් උපකරණය මොකද්ද? අකු ඔල්ලොසු මේක. කාලය මයින් ඔල්ලොසු වෙන්නේ. වෙන මොකෙන් මයින්ද?
එතකොට කාලයමයින උපකරණ ඔල්ලෝසු අපි කියනවා දැන් ඔයගොල්ලෝ කියන සර් අද හරි සර් දැන් ඔන්න දැන් පැය දෙක හරි සර් යන්න කියලා ඔය කියන්නේ මනන්න ඔයා මයින්නවා කාලයමයින උපකරණ ඔල්ලෝසු කාලයමයින්න පුළුවන් එහෙනම් ඒක භෞතික රාශිය මනින්න පුළුවන් දේවල් වලට අපි කියන්නේ මොකද්ද භෞතික රාශිය භෞතික රාශිය එතකොට මේ කරන්ට් එකත් මයින්න පුළුවන් මේ වයර් දිගේ යවි තියෙන මේ වයරෙන් මේ කියලා මේ වයර් ඒ වයර් දිගේ යන කරන්ට් එක කොච්චරද කියලා මයින්න පුළුවන් මේ මේවයි මයින්න පුළුවන් මේ උපකරණ පාවිච්චි කරලා මයින්න පුළුවන් කරන්ට් එක හරි ඒ නිසා ඒක භෞතික රාශියක් තොර භෞතික රාශිය කියන්නේ එහෙම මොකක් හරි උපකරණයකින් අපිට ඒ අදාළ රාශිය මයින්න පුළුවන් නම් අපි කියනවා භෞතික රාශිය. දර එක භෞතික රාශියක් තමයි මේ විදුලි ධාරාව. හරි පැටල පැටලවන්න නම් බෑ මොදේ? විදුලි ධාරාවයි තාම ඉගෙන ගන්න නෑ විදුලි ධාරාව. අද යනකොට හොඳට ඔළුවේ මේක තියෙන්න ඕනේ විදුලි ධාරාව කියන්නේ මේකයි. ආ සර් මෙහෙම තමයි විදුලි ධාරාව. මේකෙන් තමයි මයින්නේ. මෙන්න උපකරණේ. දිශාව මයින්නේ මේකයි. ඔය ඔක්කොම හරියට ඔළුවට දාගෙන යන්න ඕනේ. හරි? රයිට්. දැන් අහනවා විදුලි මං ඒක ඉස්සෙල්ලා මෙහෙම කියන්නම් ඕගොල්ලන්ට. මේක කියවන්න බලන්න මේ නම අන්ඩරේ එම් ඇන්ඩ්‍රු මාරි ඇම්පියර් ඇන්ඩ්‍රි මාරි අප එතකොට මේ අරෝමය ඕන්න අපිට අපි මෙයාව හඳුන්වන්නේ මොකක් කියලද ඇම්පියර් කියලා මේ ඉන්නේ ඇම්පියර් කියන විද්‍යාඥය ඇම්පියර් අන්න මේ විද්‍යාඥයාට ගරු කිරීමක් විදියට විදුලි ධාරාව මනින්නේ මොනවයින්ද ඇම්පියර් වලින් විදුලි ධාරාවමයින් ඇම්පියර් වලින් සංකේතය මොකද්ද ඒ ඇම්පියර් පටන් ගන්න ඒ අකුරෙන් නෙමෙයි එතන ඒක කැපිටල් ඒ සිම්පල් ඒ ලියන්න බෑ ඊට පස්සේ විදුලි ධාරාවට වෙනම සංකේතයක් තියෙනවා ඒක I නැත්තම් කැපිටල් I ඕනනම් සිම්පල් I පාවිච්චි කරන්නත් පුළුවන් ගොඩක් කලාවට කැපිටල් I පාවිච්චි කරන්නේ විදුලි ධාරාව නිරූපණය කරන සංකේතය I විදුලි ධාරාවමයින ඒකකය ඇම්පියර් එම ඒකකයේ සංකේතය ඒ වැඩේ පැහැදිලිද විද්‍යාවේදී කරන්ට් එක අපි පෙන්වන්නේ මොන සංකේතයෙන්ද විදුලි ධාරාව පෙන්වන සංකේතය I මනින සංකේතය ඇම්පියර් ඒකේ අකුර ඒ බලය මයින ඒකකය කියන්නේ බලය මයින්නේ මොනවෙන්ද බලය බලය ඇයි ළමයි හතේදී ගන්නවා අයියෝ වෙනම පාඩමකුත් තිබුණා බලය මයින් බලය බලය වෙනම තරාදියකුත් තියෙන එක මයින් මේකනේ මතක නෑනේ විද්‍යාඥයන්ට ගරු කිරීමක් විදියට නමක් දීලා තියෙනවා ඒකට මොකද්ද ආහා ඉතින් මම්ම කියන්නම් දැන් අයිසැක් නිව්ටන් කියලා විද්‍යාඥයෙක් හිටියා නේද එයාට ගරු කිරීම මොකද විදියට බලය මයින් නිව්ටන් වලින් බලය මයින් මොනවයින්ද නිව්ටන් වලින් ඒ වගේ විදුලි ධාරාව මයින් මෙන්න මේ විද්‍යාඥයාට ගරු කිරීමක් විදියට ඇම්පියර් වලින් මනින් ඇම්පියර් වලින් ඕන මම ඔයගලන්ට පොඩි කතාවක් මේක අහගන්න අහගන්න පුතේ මේ පරිපථයක් ආ දැන් ඔයගොල්ලෝ දන්නව හොඳටම විදුලි ධාරාව කියන්නේ මේ වගේ ආරෝපණ යනවනම් ඒකට කියන්නේ විදුලි ධාරාව හරිද මේම ආරෝපණ යනවනම් ඒකට කියන්නේ විදුලි ධාරාව ඔයා හිතන්න එක තප්පරයකදී හරිද තප්පරයකදී ආරෝපණ ගොඩක් යනවනම් කරන්ට් එක අඩුද වැඩිද වැඩි තප්පරයකදී ආරෝපණ පොඩ්ඩක් යනවනම් කරන්ට් එක අඩුයි එතකොට යන ඒ තප්පරයට මේ යම් කිසි පරිපථයේ යම් කිසි ස්ථානක් කරා යන ආරෝපණ ප්‍රමාණය තමයි අපි මනින්නේ මොනවයින්ද ඇම්පියර් වලින් ඇම්පියර් අපි ඇම්පියර් 10යි කිව්වොත් අම්මෝ එන ආරෝපණ ප්‍රමාණයක් ගිහිල්ලා ඇම්පියර් 1යි කිව්වොත් යන ආරෝපණ ප්‍රමාණය අඩුයි ඒ කියන්නේ මේ යම් කිසි පරිපථයක යම් කිසි ස්ථානයක් කරා ගලා යන ආරෝපණ ප්‍රමාණය තමයි මේ ඇම්පියර් වලින් මනින්නේ තප්පරයට යන ආරෝපණ ප්‍රමාණය තමයි ඇම්පියර් වලින් මනින්නේ තප්පරයට ආරෝපණ ගොඩක් ගියොත් ඇම්පියර් අගේ වැඩි තප්පරයට ආරෝපණ පොඩ්ඩක් ගියොත් ඇම්පියර් අගේ අඩුයි අපි ඔබ හිතන්නකෝ මේම වයර් එකක් තියෙනවා මම වයර් එකක් තියෙනවා මම ඇමීටරේ හයි කරලා බලනවා බැලුවම ඇම්පියර් 5යි තව පරිපථයක් තියෙනවා ඒකට මම ඇමීටරේ හයි කරලා බලුවම ඇම්පියර් 20යි එතකොට මොකේද වැඩි ආරෝපණ ප්‍රමාණයක් වේගෙන් ගලාගෙන යන්නේ ඇම්පියර් 21 වැඩේ පැහැදිලිව ඔයගන්ට කියන ආරෝපණ ගොඩාක් යනවනම් ඇම්පියර් අගේ වැඩි ආරෝපණ පොඩ්ඩක් යනවනම් ඇම්පියර් අගේ අඩුයි යන්නේම නැත්තම් බිඳුවයි හරි ඉතින් ඔක තමයි කතාව වෙන අපි ලියමු විද්‍යුත් ධාරාව සඳහා යොදන සංකේතය කැපිටල් I ඈ සිම්පල් ලයිට් යොදා ගන්නවා නමුත් පොතේ තියෙන්නේ කැපිටල් ලයි. විද්‍යුත් ධාරාව මනිනු ලබන අන්තර්ජාතික ඒකකය අකුරෙන් ලියන්න ඇම්පියර්. ඇම්පියර්. විද්‍යුත් ධාරාව මනිනු ලබන අන්තර්ජාතික ඒකකයේ සංකේතය මොකද්ද? කැපිටල් A. කැපිටල් A. ඔන්න දැන් ගණන් ටිකක් හදන්නයි යන්නේ ගණන් පුළුවන්ද කියලා මට එතකොට චෙක් කරගන්න පුළුවන් ළමයිගේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මිලි ඇම්පියර් ඇම්පියර් කියලා ඒකක තියෙනවා විදුලි ධාරාව මයින උප ඒකක විදුලි ධාරාව කරන්ට් එක
මනින සම්මත ඒකකයේ ඇම්පියර්. හැබැයි ඒකේ උපඒකක ටිකක් තියෙනවා මිලි ඇම්පියර්, මයික්‍රෝ ඇම්පියර්. මයික්‍රෝ අකුර අහලා තියෙනව නේද? කොයිදද? හත වසර ඉගෙන ගත්තා මයික්‍රෝ ෆැරඩ් කියලා එකක්. මතකද දන්නේ නැහැ ඔයගලන්ට? ධාරා මේ ධාරිතාවය ගැන ඉගෙනුවේ අපි මයික්‍රෝ ෆැරඩ්. ඉතින් මේ මයික්‍රෝ කියන පදේ ඔයගොල්ලෝ දැනගන්න ඕන. විද්‍යාවේදී මිලි කියන්නේ ළමයි ඔනහ ගන්න, මිලි කියන්නේ 1000න් පංගුවට. මයික්‍රෝ කියලා කියන්නේ මේ U වකුර වගේ ලියලා නැට්ටක් දැම්ම මේක මයික්‍රෝ. හරිද? මයික්‍රෝ කියන්නේ මිලියනෙන් පංගුවට. මිලියනේ කියන්නේ 1.6යි. එතකොට ඇම්පියර් එකකින්, ඇම්පියර් එක කියන හොඳට අහගන්න මේවා. ඇම්පියර් එක කියන කරන්ට් එක අරගත්තම ඒකෙන් 1000න් පංගුවක් මිලි ඇම්පියර් එකයි. වැඩේ පැහැදිලිද? ඇම්පියර් එකක් කියන කරන්ට් එක යන ප්‍රමාණයක් ගත්තම ඒකෙන් කීයෙන් පංගුවක්ද? 1000න් පංගුවක් මිලි ඇම්පියර් එකයි. නම් මට කියන්න ඇම්පියර්ද ලොකු මිලි ඇම්පියර්ද ලොකු? හොඳට කල්පනා කරලා කියන්න, ගත් කටටම කියන්න එපා කල්පනා. මං මෙහෙම කියන ඔන්න හොඳට අහගන්න. මිලි ඇම්පියර් එකක් කියන්නේ දැන් මොලේ හොඳට වෙහෙසෙන්න ඕනේ. හරිද? එතකොට තමයි මේක ඔළුවට යන්නේ. නැතුව සර් මම කියනවා ඔයගොල්ලෝ ලියනවා, ආයි කියනවා ලියනවා බෑ. ඔයා මෙහෙම මේක වෙහෙසලා මං එකයි මේ උත්තර ගන්න හදන්නේ. ඔන්න ඇම්පියර් එකක්, මිලි ඇම්පියර් එකක් කියන්නේ කොච්චරද? මිලි ඇම්පියර් එකක් කියන්නේ ඇම්පියර් එකකින් කීයෙන් පංගුවක්ද? 1000න් පංගුවක්. ඇම්පියර් එකක කරන්ට් එක 1000ට බෙදලා ඒකෙන් එක කොටසක් ගත්තොත් අන්න ඒක මිලි ඇම්පියර් එකකට සමානයි. එහෙනම් මං අගේ ප්‍රශ්නේ තමයි කවුද ලොකු? ඇම්පියර්ද ලොකු, මිලි ඇම්පියර්ද ලොකු? හොඳට කල්පනා කරලා කියන්න. කවුද පුතේ ලොකු? නේනුජ. ඇම්පියර්. ඔයා කියන්නේ මොකක්ද? ඈ බෑ. ඔයා මයික්‍රෝ ඇම්පියර් තාම කතා කරන්නේ. මං අහන්නේ මිලි ඇම්පියර්ද ඇම්පියර්ද? ඔයා මොකද කියන්නේ? කවුද ලොකු? ඇම්පියර්ද මිලි ඇම්පියර්ද? දිනදි මොකද කියන්නේ? ඇම්පියර්. ඔයා ඔයාගේ නම මොකක්ද දරු? හසිනි. හසඳි. හසඳි. මොකද ලොකු ඔයා හිත? ඇම්පියර්. ඔයාගේ නම මොකද්ද කිව්වේ? දිනෙත්. දිනෙත් මොකද හිතන්නේ? ඇම්පියර් ලොකුයි. අනිත් අය? ඇම්පියර් ලොකුයි. ඇයි ඒ මොකද කියන්නේ? ඇම්පියර් එකෙන් කීයෙන් පංගුවද මිලි ඇම්පියර් එකක් කියන්නේ? 1000න් පංගුවක්. පෑදෙල් පාන් ගෙඩියක් අරගෙන කෑලි 1000කට කඩලා එක කෑල්ලක් දුන්නොත් පාන් ගෙඩියද ලොකු කෑල්ලද ලොකු? ඒකත් බෑද? පාන් ගෙඩියෙන් ලොකු. පෑදෙල් ඒ වගේ තමයි. ඊළඟට මේක ගත්තොත් මයික්‍රෝ ඇම්පියර් එකක් කියන්නේ, මයික්‍රෝ ඇම්පියර් එකක් කියන්නේ ඇම්පියර් එකෙන් මිලියනෙම් පංගුවක්. ඇම්පියර් එක කියන එක අරගෙන කෑලි මිලියන එකට බෙදලා එයින් එක කෑල්ලක් ගත්තොත් මිලි ඇම්පියර් මයික්‍රෝ ඇම්පියර් එකට සමානයි. එහෙනම් කවුද ලොකු? ඇම්පියර් ලොකුයි, මයික්‍රෝ ඇම්පියර් පොඩි. මයික්‍රෝ ඇම්පියර් එකක් කියන්නේ ඇම්පියර් එකෙන් කීයෙන් පංගුවක්ද? මිලියනෙම් පංගුවක්. මිලියනෙම් පංගුවක්. හරි. දැන් මේක තේරුණා නම් අපි ඔගේ පොඩ්ඩක් ඉස්සරලා ලියලා ඉන්නකෝ දෙක. හා ලියන්නකෝ. මොකද්ද කියන්නේ? කුඩා ධාරාවල් මැනීම සඳහා උපඒකක භාවිත කරනු ලැබේ. එවැනි උපඒකක දෙකක් සහ ඒවායේ සංකේත ආලියන. ඕක ඔහොමම ලියා ගන්න. මිලි ඇම්පියරය සිම්පල් එම් කැපිටල් ඒ. ඈ මේ අකුරවල සිම්පල් කැපිටල් එම් වෙනස් කරන්නේ නැහැ. ඒ විදිහටම ලියන්න ඕනේ. සිම්පල් එම් කැපිටල් ඒ. එළන මයික්‍රෝ ඇම්පියර් කියන්නේ U අකුරට නැට්ට දැම්මම, අකුර ලියලා නැට්ටක් මෙහෙම දැම්මම මේක මයික්‍රෝ වෙනවා. මයික්‍රෝ ඇම්පියර්. ඉතින් ඒකේ සම්බන්ධතාවයත් ඔතන ඕගොල්ලන්ට දාලා තියෙනවා. ගණන් පුළුවන් නම් තමයි ඉතින් මේ ටික හදන්න පුළුවන් මං කියන ප්‍රශ්න ටික. හරි. ගණන් වල අපහසුතාවයක් තියෙනවා නම් බොහෝ දුරට ඔයාට මේක බැරි වෙයි. ඉතින් ගණන් ටික හදාගන්න එක ඕගොල්ලෝ වැඩක්. මට විද්‍යාපන්තියේ මං ගණන් උගන්වන්න බෑනේ. Tamanට පුළුවන් වෙන්න ඕනේ. රයිට්. ඔතන දාලා තියෙනවා ඇම්පියර් එකක් සමානයි මිලි ඇම්පියර් 1000යි. බලන්න. එක ඇම්පියර් එකක් කියන්නේ මිලි ඇම්පියර් වලින් නම් කීයක්ද? 1000ක්. මගේ ප්‍රශ්නේ බැරි වුණා වැඩක් නැවිලි ලැජ්ජයි ඈ. ඇම්පියර් දෙකක් කියන්නේ මිලි ඇම්පියර් කීයද? 2000යි. පුළුවන් නේ ඇම්පියර් එකක් කියන්නේ මිලි ඇම්පියර් 1000යි නම් ඇම්පියර් දෙකක් කියන්නේ මිලි ඇම්පියර් 2000යි. ඒ වගේම පුළුවන් නේ. ආ. එහෙනම් මට අනිත් පැත්තට ඇහුවොත් මම අනිත් පැත්තට අහනවා. දැන් මේ පැත්තට නේ ඇහුවේ. මේ පැත්තට අහනවා ඈ. මිලි ඇම්පියර් 500ක් නෙවෙයි 5000ක් කියන්නේ ඇම්පියර් කීයද? ඇම්පියර් 5යි. හරිනේ? පැහැදිලිනේ? 1000ක් කියන්නේ 1යි නම් 5000ක් කියන්නේ 5යි. ඒක පැහැදිලිද ගණන්? මිලි ඇම්පියර් 1000ක් කියන්නේ ඇම්පියර් 1යි. එහෙනම් මිලි ඇම්පියර් 2000ක් කියන්නේ ඇම්පියර් 2යි. එහෙනම් මිලි ඇම්පියර් 5000ක් කියන්නේ ඇම්පියර් 5යි. ගණන් ඈ ගණන්.
බැරි වුණොත් මෙලෝදියා කරන්න බෑ. ගණන් වලට දුර්වල වෙන්න එපා. ඔයාට ගණන් කතන්දරේ ඊට වඩා හොඳයි ඒ දෙත් දීලා තව ගුරුවරයෙක් ගෙනලා ගණන් ටික හදා ගන්න. ගණන් දුර්වලයි නම් ඉවරයි. හොඳේ ඒ ඒ මං එහෙම ඔයගොල්ලන්ට කියන්නේ ඇයි ලංකාවේ තියෙන ප්‍රශ්නේ. ලංකාවේ ගණන් දුර්වල ළමයිට සාමාන්‍ය පෙළ පාස් කරන්නේ නැහැ. ගණන් ෆේල් නම් සාමාන්‍ය පෙළ ෆේල්. ඒක පට්ට අසාධාරණයි. ඇයි ඒ? ලෝකේ හැම ළමයෙකුටම ගණන් පුළුවන්. ලංකාවේ ඉන්න හැම ළමයෙකුටම 100 ගණන් පුළුවන්. බෑ. ඉතින් ගණන් බැරි උනායි කියලා ඒ ළමයා දක්ෂ නැද්ද? දක්ෂයි. වෙන වෙන දේවල් වලට දක්ෂ වෙන්න පුළුවන්. නමුත් අර ඕලෙල් සර්ටිෆිකේට් එක දෙන්නේ ගණන් පාස් වෙනකම්. ඒ නිසා අපේ රටේ අයට සිද්ධ වෙන රටවල ප්‍රශ්න නැහැ. ගණන් බැරි එකාට වෙන පැති වලින් යන සංගීත පුළුවන් නම් උට ගණන් ඕනේ සංගීතෙන් යන්න දෙනවා. අපේ රටේ ඒව මුකුත් නැත්නම් ඕලෙල් ෆේල් නම් ඒ ලෙවල් කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා ගණන් අනිවාර්යයෙන් වැදගත්. ගණන් බැරි ළමයෙකුට අනාගතේ ටිකක් අමාරුයි ඉස්සරහට යන්න. මොකෙන්වත් යන්න බෑ. මොකෙන්වත් යන්න බෑ කියන්නේ ටෙක්නිකල් කොලෙජ් එකකටවත් ගන්න නැහැ. ඒකයි වැඩේ. නිකන් එහෙම යන්න බෑ. හැබැයි දැන් මට මේ ආරංචියක් ආවා මේ කම්පියුටර් සයන්ස් ඩිග්‍රී කියලා ඉස්සර ඉඳන්ම තියෙනවා ඒක. ඒකට S3ක් දැන් මම යන්න පුළුවන් කතාවක් ඔන්න දැන් කියනවා. කෙසේ වෙතත් ගණන් නම් ඕන පුතා ඈ. වැඩන්න වට ගණන් බැරි නම් ඔයා ගණන් හදාගෙනයි විද්‍යාව කරගන්න ඕන. නැත්තම් දෙකම එකට කරන්න වෙනවා. හරිද? වැඩිම මාංශය ගණිතය කියන විෂයටයි හොඳට මතක තියාගන්න. ඒක බැරුණොත් ජීවිතේ ටිකක් අමාරු ඉස්සරහට. මේක ඔන්න දැන් පුළුවන් නම් ගණන්කාරයෝ ඉන්නවා වගේ නිකන් පේනවා මට. ආ පොඩි කීප දෙනෙක්. හරි. ඇම්පියර් 500යි කියන්නේ ඇම්පියර් කීයද? මිලි ඇම්පියර් 500යි කියන්නේ ඇම්පියර් කීයද? ඇම්පියර් භාගයයි. ඇම්පියර් භාගයයිනේ. ඇයි 1000ක් කියන්නේ එකයි නම් 500ක් කියන්නේ ඇම්පියර් භාගය. ඔන්න වගේ පොඩි පොඩි ප්‍රශ්න ඕගොල්ලන්ට ඒ විභාගෙදී ඒවා වගේ ඔය ගහන ඒවාට එහෙම එයි ඈ. මේ ඒකක පරිවර්තනය මොකද පොතේම තියෙන එකක් තමයි මම මේ කපල අරන් දාලා තියෙන්නේ. හරි. ඊළඟට අපි බලමු ඊළඟ එක. ඊළඟ උදාහරණය බලමු මේ. ඔතන දාලා තියෙනවා 1 මිලි ඇම්පියර් කියන්නේ මයික්‍රෝ ඇම්පියර් 1000යි. මයික්‍රෝ ඇම්පියර් 1000. එහෙනම් මට නිකන් කියන්න බලමු 10යි මිලි ඇම්පියර් කියන්නේ මයික්‍රෝ ඇම්පියර් කීයද? 1 මිලි ඇම්පියර් මිලි ඇම්පියරයක් මයික්‍රෝ ඇම්පියර් 1000යි. එහෙනම් මිලි ඇම්පියර් 10ක් 10000යි. ඔය වගේ ප්‍රශ්න ටිකක් ඒ. සරලයි. වඩ ගොඩාක් අමාරු කරන්නේ නැහැ. හොඳේ දශම ගණන් එහෙම දෙන එකක් නැහැ. රයිට්. අපි යමු ඊළඟ ඊළඟ කොටසට. ධාරා මනු ලබන උපකරණය. ධාරා මයින ඇමීටරේ. ආලියන්න ඇමීටරේ. මේ තියෙන ඇමීටරය. විදුලි ධාරා මයින ඇමීටරේ. ඇමීටරය. ඒකේ ළමයි මීටරේ වාට හොඳට බලන්න මේ ඍණාග්‍රයේ කළු පාට දාලා තියෙනවා ඍණ කියලා ගහලක් තියෙනවා. ධනාග්‍රය හැමතිස්සෙම රතු පාට දැන් මේ බලන්න මේ හැම එකේම ඔබට පේනවා. මේක නම් නැහැ මේ කළු රතු මේ කළු රතු මේක නම් රතු දෙකක් තියෙනවා මේකෙත් රතු දෙකක් තියෙනවා කළු රතු රේන්ජ් දෙකක් තියෙන නිසායි මේ 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 උඩිනුත් ලකුණු කරලා යටිනුත් ලකුණු කරලා පරිමාණ දෙකක් තියෙන නිසා තමයි මේ රතු දෙකක් තියෙන්නේ ඒක ඔබට වැඩි හිතන්න යන්න ඕනේ නැහැ හරි දැන් මේකේ උඩින් විතරයි ලකුණු කරලා තියෙන්නේ එතකොට දෙකයි තියෙන්නේ උඩිනුත් ලකුණු කරලා යටිනුත් අංක දාලා තියෙනවා නම් මේ වගේ රතු පාට නොබ් දෙකක් එනවා ඒක ඕගොල්ලන්ගෙන් අහන්නේ නැහැ හරි ඉතින් මෙන්න ඇමීටරය ඇමීටරේ සංකේතය අපි අඳින්නයි යන්නේ මෙන්න සංකේතය ඇමීටරේ සංකේතය ඔබට කියනවා ඇමීටරේ සංකේතය අඳින්නලු මෙරු ඔය පෙට්ටිය වගේ ඇමීටරයක් ඒක ඉස්සරහින් අඳින්න මෙතන මෙතන ඈ මෙතන හොඳට පේන්න අඳින්න ඒ අකුර ලිව්වා රවුම් කරා ඇමීටරේ ඇමීටරේ සංකේතය ඇමීටරේ සංකේතය. හරි. ඊළඟට ඔහොම අලු දෙයක් නෙවෙයි. රවුමක් ඇන්දා දණ්ඩ රින දැම්මම. හරි. ඊළඟට අපෙන් ආන කුඩා විදුලි ධාරාවන් මැනීම සඳහා භාවිත කළ හැකි උපකරණ මොනවද ළමයි? මේ චූටි කරන්ට් එක මයින්න තමයි මෙන්න මේවා තියෙන්නේ. මේ ගැල්වනෝමීටරෙන් ලොකු කරන්ට් එකක් මයින්න බෑ. චූටි කරන්ට් එක මේ තියෙන්නේ මිලි ඇම්පියර් මිලිත් නෙවෙයි මේකේ තියෙන්නේ මයික්‍රෝ ඇම්පියර්. මයික්‍රෝ ඇම්පියර් 300යි. පට්ට චූටි කරන්ට් එකක් මේකේ මයින්න පුළුවන්. මේකට ඔයා හිතන්නේ මේකට නිකන් බහැපු බැටරියක් ඇල්ලුවා නිකන් බහැපු බැටරියක් ඇල්ලුවත් ඒක මේකට වැඩි. බහැපු බැටරියක් ඇල්ලුවත් ඒක දරා ගන්න බෑ. ඒ තරම් චූටි කරන්ට් එකක් තමයි මේකේ මයින්. හරිද? මයික්‍රෝ ඇම්පියර් 300යි මයින්. 300 3000කුත් නෙවෙයි. පට්ට චූටි අගයක්. හරිද? මේකේ
මිලි ඇම්පියර් 300ක් මයින්න පුළුවන් මේකේ මිලි ඇම්පියර් 300ක් මයින්න පුළුවන් මේවා ඇත්තටම චූටි කරන්ට් එකක් මයින්න මෙතන ඇම්පියර් එකක්වත් මයින්න බෑ ඇම්පියර් එකක්වත් මයින්න බෑ මිලි ඇම්පියර් 300යි ඇම්පියර් එකක් කියන්නේ මිලි ඇම්පියර් කීයද දැන් පුළුවන් නම් කියන්න 1000ක් ඇම්පියර් එකක් කියන්නේ මිලි ඇම්පියර් 1000ක් මෙතන 1000ක් මයින්නවත් බෑ ඇම්පියර් එකක් මයින්නවත් බෑ ඇම්පියර් 0.3යි මයින්න පුළුවන් තව තියෙනවා මේවා මැද මේ ගැලනෝමීටර් නේ මිලි ඇමීටරේ කියලා එකක් තියෙනවා මිලි ඇමීටර් නොත් මයින්න මං ගාව මිලි ඇමීටරයක් තිබුණ දැන් හොයන්න බෑ මිලිමීටරේ කියලා එකක් තියෙනවා ඒකෙනුත් මම මේ තියෙන මිලිමීටරේ මිලිමීටර ඒකේ මයින්න පුළුවන් චූටි කරන්ට් එකක් කොච්චරද මිලි ඇම්පියර් 500යි මේ දැන් කීවලද දුර මේ දැන් මිලි ඇම්පියර් 500යි කියන්නේ ඇම්පියර් කීයද ඇම්පියර් භාගයයි අයියෝ ඇම්පියර් භාගයයි චූටි කරන්ට් එකක් චූටි කරන්ට් එකක් හරිද ඇම්පියර් භාගයයි මයින්න පුළුවන් ඔන්න වැඩි ආ තව තියෙනවා මයික්‍රෝ ඇමීටරය මයික්‍රෝ ඇමීටරය කියන්නේ ඊටත් චූටි අගයක් තමයි ඒකේ මයින්න පුළුවන් රයිට් එනල් ලියන්න 2D කරන්ට් එක මයින් ඒවා මං හිතන්නේ පල්ලෙයාට නෙවෙයි තියෙන්නේ කමාද දා ලියන්න තියෙන්නේ ඔක්කොම අද දා ලියන්න මිලි ඇමීටරෙන් 2D කරන්ට් එකක් මයින් පොඩි ලොකු කරන්ට් මයින්න බෑ අල්ලපු ගමන් පිච්චෙනවා ඈ ලොකු කරන්ට් එකට අල්ලන්නේ නැහැ අල්ලුව ගමන් චස් ඇතුලේ තියෙන්නේ පොඩි මේ මෝටරයක් තියෙන මෝටරේ පිච්චෙනවා මේක ඇතුලේ වා හිතන්නේ මේක ඉන්න ලොකුවට තිබුණාට මේක ඇතුලේ මුකුත් නැහැ හොඳේ 2D මෝටර කෑල්ලක් තියෙන මේක පිටිපස්ස පේන එකක් තිබුණා මම පොඩ්ඩක් ඉන්නකෝ බලන්න තිබුණොත් පේන්න يعني මේකේ ට්‍රාන්ස්පරන්ස් එකක් තිබුණා මං ගාව මේ පිටිපස්සේ ඇතුලේ තියෙන ටික පේන එකක් තිබුණා මම පෙන්නන්න මොකුත් නැහැ චූටි මෝටර කෑල්ලක් තියෙන හරි ඒක පිච්චෙනවා ලොකු කරන්ට් එකක් අල්ලපු ගමන් පිච්චෙනවා ඈ ඒ නිසා අපි දැනගෙන ඕනේ අල්ලන්න මේවා මේවා ඉස්සරහ රුපියල් 200යි 300යි මේක දැන් ටිකක් ගාන වැඩි ඒ නිසා මේවා පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ හරි ඊළඟ එක මයික්‍රෝ ඇමීටරේ මයින් ඊටත් කුඩා ඒවා මයික්‍රෝමීටරය මයික්‍රෝමීටරය රයිට් ඊළඟට විශාල විද්‍යුත් ධාරා මැනීම සඳහා භාවිත කළ හැකි උපකරණේ කුමක්ද මෙන්න තියෙන ළමයි ලොකු කරන්ට් එකක් මයින්නේ ඇමීටරේ ඇමීටරේ මේ ඇම්පියර් ඇම්පියර් 10ක් කියන්නේ ලොකු කරන්ට් එකක් මිලි ඇම්පියර් වලින් නම් 10000ක් මේක ඇම්පියර් 10ක් කියන්නේ මිලි ඇම්පියර් වලින් 10000ක් ලොකු කරන්ට් එකක් ලොකු කරන්ට් මයින්නේ ඇමීටරේ ඇමීටර් හොඳට මතක තියාගෙන යන්න ඈ රයිට් ඊළඟට ඔයාලට කියනවා ඇමීටරේ හා මිලි ඇමීටරේ ධන සහ ඍණාග්‍රවල පවතින පාඩය පුළුවන් ධනාග්‍රයට අගල කියන්න ධනාග්‍රය රතු ඍණාග්‍රය කළු ඍණාග්‍රය කළු හරි මේ ඇමීටරයක් හෝ මිලි ඇමීටරයක් භාවිතයේදී සැලකිය යුතු කරුණු මොනවාද? ඔන්න මම දැන් ඒක කියලා දෙන්නයි යන්නේ ඔයගලන්ට. හරි හොඳට අහගන්න. ඇමීටරයක් හරි මිලි ඇමීටරයක් හරි මේ කරන්ට් එක මනින්න අපි පාවිච්චි කරනකොට හොඳට මතක තියාගන්න හොඳට අපි පරිපථයේ පරිපථයක් තියෙනවා. පරිපථයේ ධනාග්‍රය අනිවාර්යයෙන්ම ඇමීටරේ කොයි පැත්තටද? ධන පැත්තටත්. පරිපථයේ ඍණාග්‍රය ඇමීටරේ කොයි පැත්තටද? ඍණාග්‍රයටත් වෙන පරිදි සම්බන්ධ කරන්න ඕන. දැන් මේකේ මැද බිඳුවක් නැහැනේ. කෙලවරේ තියෙන්නේ මේ හරි පැත්තට නැතුව වැරදි පැත්තට හයි කරොත් මේ කටුව මේ පැත්තට තද වෙලා තියලා මේ ඇතුලේ පොඩි දුමක් දානවා එච්චරයි ඉවරයි ඇමීටරේ ඉවරයි ඇමීටරේ ඉවරයි හරි අනිවාර්යයෙන්ම ඇමීටරයක් පරිපථයට සම්බන්ධ කරනකොට පරිපථයේ ධන විභවයේ තියෙන පැත්ත ඇමීටරේ ධනාග්‍රයටත් පරිපථයේ ඍණ විභවයේ තියෙන පැත්ත ඇමීටරේ ඍණ පැත්තට සම්බන්ධ කළ යුතුමයි හරිද ඒක ඉතාම වැදගත් කාරණයක් දෙවෙනි කාරණේ මම හෙමින් කියලා දෙනවා පළවෙනි කාරණේ අපි ලියමු ආ ලියන්න ඕන පළවෙනි මම දාන බෝඩ් එකේ ඈ ලියන්න ඒ ටිකක් තියනවා ලියන්න ඇමීටරයක් පරිපථයට සම්බන්ධ කිරීමේදී ඇමීටරයේ ධනාග්‍රය විදුලි සැපයුමේ ධනාග්‍රයටත් ඇමීටරයේ ඍණාග්‍රය විදුලි සැපයුමේ කියන්නේ ධනට ධන ඍණට ඍණ හයි වෙන්න ඕන ධන පැත්තට ධන හයි වෙන්න ඕන ඍණ පැත්තට ඍණ හයි වෙන්න ඕන ඕක ලියන අතරෙම
ඕක ලියන අතරේම මට මේකට පොඩ්ඩක් උත්තරයක් දෙන්න. ඔන්ලයින් ළමයටත් මේක අදාළයි. ලියන අතරේ තව ක්ලාස් එකකට ගිහිල්ලා එන ළමයි අතුස්සන්. හැමෝම කෙලිම මේකට එන්නේ. හරි. ඔන්ලයින් අයින්න තව ක්ලාස් එකකට ගිහිල්ලා එන ළමයි. නෑ. හරි. එහෙනම් අපිට පොඩ්ඩක් කලින් පටන් ගන්න පුළුවන්ද ක්ලාස් එක? මොකද දන්නවද විභාගේ ළඟ නිසා. විභාගේ ළඟ නිසා අපි පොඩ්ඩක් කලින් පටන් අරගෙන පැයක් දෙකක් වැඩිපුර කරගත්තොත් අපිට පුළුවන් මේ ටික ඉවර කරගන්න විභාගේ කිට්ටු වෙනකොට. මොකද ගිය සතියේත් මට නිවාඩුවක් දෙන්න සිද්ධ වුණා ඕගොල්ලන්ට. සාමාන්‍යයෙන් මම නිවාඩු එහෙම දෙන්නේ නැහැ. නමුත් එදා නිවාඩුවක් දෙන්න සිද්ධ වුණා. ඒක අල්ල ගන්නත් ඕනි මට. ඔන්ලයින් අයත් අහගෙන ඉන්නවා නම් ඒ අයත් එකට ප්‍රතිචාර දක්වන්න ඈ. මොකද ඊට පස්සේ කියන්න එපා අපිට පන්ති තිබුණා සර් අපි දන්නේ නැහැ සර් ඒව කියන්න එපා. හරිනේ. ඊළඟ එක තමයි වැදගත්ම එක. ඔන්න ළමයි මේක දවට තමන් සමහරට උගට කිව්වට තේරෙන එකක් නෑ. මම ඕගොල්ලන්ට මේක ඇඳලම පෙන්නනවා කරලා පෙන්නනවා තනින් තැන මේ පරිපත ඇඳලා අහනවා. හොඳට අහගන්න. දෙක දෙවෙනි කාරණේ. ඇමීටරයක් හැමතිස්සෙම පරිපතයට සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව. දැන් කියලා දෙන්න යන්නේ මොකද්ද මේ ශ්‍රේණිගතව සම්බන්ධ කරනවයි කියන එක. අපි ඉස්සෙල්ලා ලියලිමු. හාලියන් ධාරාව මැනීම සඳහා ඇමීටරයක් හෝ මිලි ඇමීටරයක් සම්බන්ධ කරනුයේ පරිපථයට ශ්‍රේණිගතවයි. හයිලයිටර්ස් තියෙනවා නම් ලයිට් කරන්න. ශ්‍රේණිගතවය. ශ්‍රේණිගතවයි කියන්නේ මොකද්ද කියලා දැන් කියලා දෙන්න. හොඳට මතක තියාගන්න ඇමීටරයක් හැමතිස්සෙම හයි කරන්නේ ශ්‍රේණිගතව ඈ. දැන් කියලා දෙන්න යන්නේ මොකක්ද ශ්‍රේණිගත කතන්දරය කියලා. හයිලයිට් කරගන්නේ වචනේ අත්‍යවශ්‍යයි. ඇමීටරයක් හයි කරන්නේ මොනවද කියලා. ශ්‍රේණිගතව. දෙවෙනි කාරණේ. ඊළඟ එකේටත් මේ ප්‍රශ්නේ උත්තරේත් ඔයාලට දැන් ලියන්න පුළුවන්. පරිපථයක ගලා යන විදුලි ධාරාව මැනීම සඳහා ඇමීටරයක් හෝ මිලි ඇමීටරයක් පරිපථයට සම්බන්ධ කරන්නේ කෙසේද? ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව. ඒ ඊළඟ ප්‍රශ්නෙට උත්තරය අහන්නේ එකම තමයි. ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව. දැන් මට මේක කොහොම හරි ඕගොල්ලන්ගේ හැම කෙනෙක්ගේම ඔළුවට දාන්න ඕනේ. ශ්‍රේණිගතව කියන්නේ කොහොමද කියන එක දැන් ඔන්න කියලා දෙන්නයි යන්නේ. ශ්‍රේණිගතව ඈ. බලන්න බලාගන්න ඈ. හොඳට බලා මුකුත් වැඩක යෙදෙන්න එපා. මේ බලන්න මම පොඩි පරිපථයක් වාට අඳිනවා. හරිද? ඔන්න ධන පැත්තෙන් ආවා. මෙහෙම. ඊට පස්සේ මම තාම ඇමීටරේ හයි කරේ නෑ මේ පරිපථයට. හොඳට අහගන්න. මාරම වැදගත්. මාරම වැදගත්. හරි. දැන් මම තාම ඇමීටරේ හයි කළා නෑ. අනේ ඉතින් මේ කරන්ට් එක යනවා ධන පැත්තෙන් ඇවිල්ලා නේද? ඕම ගිහිල්ලා බල්බ් එකත් පත්තු කරගෙන ස්විච් එක අපි හිතමු දාලා තියෙන්නේ කියලා මේක ගෑවිලා තියෙන්නේ කියලා. හරිද? ඉතින් කරන්ට් එක යනවා මේ මාරි. දැන් කෙනෙකුට ඕනේ යම් කිසි කෙනෙකුට ඕනේ මේ බල්බ් එකට කොච්චර කරන්ට් එකක් යනවද කියලා බලන්න. මෙන්න මේ වයර් එක දිගේ කොච්චර විදුලි ධාරාවක් ගලාගෙන යනවද කියලා බලන්න ඕනේ. විදුලි ධාරාව කොච්චර විදුලි ධාරාවක් යනවද කියලා බලන්න පුළුවන් උපකරණයක් තමයි ඇමීටරේ මිලි ඇමීටරේ ඒවා. එතකොට මේක හයි කරන විදිහ ඔන්න හොඳට බලා ගන්න. පරිපථයේ කොතනකින් හරි තැනකින් කඩන්න වෙනවා. පරිපථයේ මෙහෙම යන පරිපථයේ කොතනකින් හරි තැනකින් මෙතනින් උනත් පුළුවන්. මෙතනින් උනත් පුළුවන් මේ බල්බ් එක යන මාර්ගයේ මේ බල්බ් එකට කරන්ට් එක යන මාර්ගයේ තියෙනවනේ මෙහෙමනේ යන්නේ මේ මාර්ගයේ ඕනම තැනකින් ඔයා කඩලා
ඕනම තැනකින් ඔයා කඩලා ඔන්න මං එක තැනකින් කඩනවා මෙතනින් කඩනවා හරි මේ වයරෙක් කඩනවා කඩලා ඔන්න බලන්න මං කරන වැඩේ ඒක යවනවා මේක හරහා ඒ කඩපු තැන දැන් මේ මෙහෙම දිග වයරයක් අන්තිමනේ ඒක දෙකට කඩලා ඒ දෙක අතරට මෙන්න මේ ඇමීටරේ හයි කරනවා අනිවාර්යෙන් හොද්දටම තේරුම් ගන්න ඕන වැඩක් දැන් බලන්න මෙතනින් ආපු කරන්ට් එක ඇමීටරේ හරහා ගිහිල්ලා තමයි බල්බ් එකට යන්නේ මෙතනින් ආපු කරන්ට් එක කොහෙවත් බෙදෙන්නේ නැහැ. කෙලින්ම ඇමීටරය හරහා ගිහිල්ලා තමයි බල්බ් එකට යන්නේ. ඒතර බල්බ් එකට යන කරන්ට් එක මේකෙන් කියවා ගන්න පුළුවන් අපිටම 200යි මිලි ඇම්පියර් කියලා. හරිද? මෙන්න මේ විදිහට සම්බන්ධ කරන එකට කියන්නේ මොන ගතව සම්බන්ධ කරනවා කියලාද? ශ්‍රේණි ගතව. මේකෙදි කරන්ට් එක බෙදිලා යන්නේ නැහැ. කෙලින්ම ඕම ගියා ඇමීටරේ ඒ කරන්ට් එක ඇමීටරය හරහා ගිහිල්ලා බල්බ් එකටත් යනවා. තර බල්බ් එකට යන්න කලින් මේක හරහා යනකොට අපිට කියව ගන්න පුළුවන් බල්බ් එකට කොච්චර කරන්ට් එකක් යනවද මේ කටුව තියෙන තැන අනුව යන කරන්ට් එක කොච්චරද කියලා කියව ගන්න පුළුවන් වැඩේ පැහැදිලිද තාම පැහැදිලි නැතුවත් ඇති නමුත් ඔන්න ඕක තමයි ක්‍රමය මම තව පැහැදිලි කරනවා මට මේක අද කොහොම හරි හොඳට ඔළුවට දාන්න ඕනේ ස්ථිර වශයෙන්ම කොන්ක්‍රීට් එක වගේ වදින්න ඕන ඒක තමයි මට ලේසි කියන්නේ ඊළඟ 8 වෙනි පාඩම 10 වෙනි පාඩම කරන්න ලේසි ඊට පස්සේ ආයෙනෝ විදුලිය පාඩමක් පතරංග පාඩමක් වෙනවා අලි පාඩමක් 10 වසරේ හැබැයි ඉතින් 10 වසරේ කිව්වම 10 ළමයි ඕගොල්ලොට දැන් තියෙන පොත නෙමෙයි එන්නේ 10 වතරේ පොත් මේ පොත් දැන් වෙනස් වෙලා තියෙන මේ තියෙන්නේ මේ 10 වසරේ එන්නේ මොඩියුල් කියලා සිස්ටම් එකක් එන්නේ දැන් ඉස්සර නම් ඕගොල්ලන්ට තිබුණේ 10 වසරට අලි පොත් දෙකන්නේ දැන් පාඩමෙන් පාඩම මොඩියුල් එන්නේ හරිද මේවා දැන් ලබන අවුරුද්දෙන් දැන් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කියන්නේ හරි ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් බලන්න හරි රයිට් දැන් එතකොට අපි බලමු මේක ඔන්න කොහමද වෙන්නේ කියලා ඔන්න මම අඳිනවා ඇමීටරේ හයි කළාම අඳිනවා දැන් ඔයාටත් තියෙන ඇමීටරේ අඳින්නනේ නේද එතකොට අනිවාර්යෙන් මේ යන කරන්ට් වයන වයර් එක ඇමීටරේ හරහා යා යුතුයි ඇමීටරේට ගිහිල්ලා තමයි ඇමීටරේ හරහා ගිහිල්ලා තමයි බල්බ් එකට ඔහොම යන්නේ හැබැයි මේ හරියෙන් අයි කරත් ප්‍රශ්නයක් නැහැ මම ඒක කියන්නම් කොහෙන් හරි මේ කරන්ට් එකට මේ බල්බ් එකට කරන්ට් එක යන මාර්ගයේ කොතනකින් අර ඇමීටරේ කොතනකින් හරි කඩලා මෙතනින් කැඩුවත් අවුලක් නැහැ මෙතනින් කැඩුවත් අවුලක් නැහැ මෙතනින් ගැඩුවත් අවුලක් නැහැ මේ කොහෙන් හරි මේ බල්බ් එකට යන කරන්ට් එක යන මාර්ගයේ කොතනකින් හරි කඩලා ඇමීටරේ හයි කරගන්න ඕන. එතකොට මේ මාර්ගයේ යන කරන්ට් එක මැනෙනවා. ඒකම තමයි බල්බ් එකට යන්නේත්. ඒකම තමයි බල්බ් එකට යන්නේත්. රයිට්. වයර් ටික ගහන්න ලස්සන. වයර් ටික ගහන්න. ඇත්තටම ඔයාලට මේක තේරුණා නම් ගොඩාක්ම වටින දෙයක් කොහොමද මේ ශ්‍රේණිගත කතන්දරය මොකද්ද කියන එක Tamanට දැනුණා නම් මාළු දෙයක් අදාළ පරිපථයේ කොතනකින් හරි කැඩුවා එතෙන්ට ඇමීටරේ අයි කරා ශ්‍රේණිගතයි කියන්නේ ඒකයි හරි නේද නිවැරදිව ගැහුවද වයර් ටික හරි දැන් ඊළඟට සංකේත වලින් අඳින්න කියලා කියනවා. එන ළමයි ඕක සංකේත වලින් ඇඳව. මේක සංකේත වලින් අඳින්න කියවලා කියනවා මෙන්න සංකේත වලින් ඇඳලා. මෙන්න තියෙනවා අර මේ මෙන්න තියෙනවා බල්බ් එක. මේ බල්බ් එක තමයි මේ තියෙන්නේ. මෙන්න තියෙනවා කෝ මෙන්න තියෙනවා ස්විච් එක. ඒක තමයි මේ තියෙන්නේ කෝෂ ටික ඇමීටරේ. මෙන්න සංකේතයෙන් යට අඳින්න.
හරිද? සංකේත වලින් ඔන්න ඔමයි අපි ඕක පෙන්වන්නේ. දෙකෙන්ම දැනගන්න ඕනේ ඈ. හරි. දැන් ඔන්න මම ඕගොල්ලොත් එක පොඩි ප්‍රැක්ටිස් එකක් කරන්න යන්නේ. ඕගොල්ලෝ කල්පනා කරන්න මම අඳිනවා දැන් සංකේත වලින් ඇඳලා පුරුදු වෙන්නේ. හරිද? ඇඳ ඉවරද? ටක් ගලන්ද? මේවා අපි 6 වසරේ කොච්චර ඇඳද මේ සංකේත? මහ වෙලා යන්නේ මේ වැට ටක් 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 ගාලා අඩිරුල තියව අඳින්න ඕනේ. හරි. ඇතිනේ කාලේ? ආ ඔව් කියන්න. ඕකේ තියෙන එකයිද තියෙන්නේ? ආ කමන්නේ ප්‍රශ්න නැහැ. ඔබ තියෙන්නේ එකයි තියෙන්න ඕනේ. මේක වැරදි. දෙකක් තියෙනවා මෙතන. කමන්නේ දැන් කමන්නේ. දැන් ඇඳලා ඉවරයිනේ. දැන් ඊළඟට ඔන්න මම දැන් ඕගොල්ලොත් එක්ක පොඩි ප්‍රැක්ටිස් එකක් කරන්නයි යන්නේ. ඔන්න බලන්න මම මේවා සංකේත වලින්. ඇයි ඒ රූප ඇඳ ඇඳ ඉන්න බෑනේ පැය ගණන් නේද? හරි. ඔන්න පාඩම් දෙ රයිට් බලා ගන්න. මෙන්න මෙහෙම තියෙනවා පරිපථයක්. හරි. මෙහෙම තියෙනවා පරිපථයක්. මේ වියලි කෝෂය. ඕම තියෙනවා. මේක දෙකට බෙදෙනවා මෙතනින්. ඔන්න එක බල්බ් එකක්. මෙන්න තවත් බල්බ් එකක්. මේක A බල්බ් එක. මේක B බල්බ් එක. හොඳට තේරුම් ගන්න. මම මේ වැඩිපුර වැඩක් පාඩ කරන්නේ. මේක ඔළුවට දාන්න. දැන් ඔයා කියනවා ඒ කියන බල්බ් එක හරහා, හොඳට අහගන්න, ඒ කියන බල්බ් එක හරහා යන කරන්ට් එක මනින්න ඇමීටරයක් සම්බන්ධ කරන්න. මේ ඒ කියන බල්බ් එක හරහා යන විදුලි ධාරාව කොච්චරද කියලා මනින්න ඇමීටරයක් හයි කරලා පෙන්වන්නලු මේ පරිපථේ. එතකොට මම ඔයාලට මෙහෙම දෙයක් කියලා දෙන්නම්. ඔයා හිතන්නකෝ මෙන්න මෙතනින් ආවා කියලා කරන්ට් එක. මෙතනින් ආවා කියලා හිතන්නකෝ ඇම්පියර් 10ක කරන්ට් එකක් ආවා කියලා. එතකොට ඒ ඇම්පියර් 10 මෙතෙන්ට ආවට පස්සේ පුතේ මේ දෙපැත්තට බෙදෙනවා. මේ දෙපැත්තට බෙදෙනවා. මේ දෙපැත්තට මේ බල්බ් දෙක සමාන නම්, සමාන බල්බ් දෙක නම් මේ පැත්තට කී ද යන්න පුළුවන් නම් කියන්නේ 5යි, මේ පැත්තට 5යි. අසමාන නම් යන ප්‍රමාණය වෙනස්. තේරුණාද? බල්බ් දෙක අපි හිතමු මේ පැත්තට ගියා 8ක්, මේ පැත්තට ගියා 2ක් කියලා. එතකොට මේක හරහා යන කරන්ට් එක මනින්න මෙන්න මේ බල්බ් එකට ලැබෙන විදුලි ධාරාව මනින්න මෙතනින් ඇමීටරයක් හයි කරොත් හරිද? එතනින් හයි කරොත් කීයක් ඔයාට පෙන්වයිද? කල්පනා කරලා කියන්න. මෙතනින් හයි කරොත් කීයක් පෙන්නයිද? 10ක් පෙන්නනවා. ඇයි මේ 10 තාම මෙතන එනවනේ. එතකොට හරි නෑනේ. හරි. මෙතනින් අයි කරොත් ඒ කීයද පෙන්නන්නේ? 10යි. ඇයි මේ 8යි 2යි බෙදලා ගිහිල්ලා ආයි මෙතන දෙක තුන වෙලා කීය හැදෙනවද? 10 හැදෙනවා. එහෙනම් මම මෙතනින් අයි කරොත්, මෙතනින් අයි කරොත් මැනෙයිද? ගන්න. නැද්ද උද? හරියට කල්ප. මෙතනින් අයි කරොත් ඇමීටරය මේ බල්බ් එක හරහා එන කරන්ට් එක මෙතනින් කියව ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි ඒ? මෙතන ඉඳලා මෙන්න මේ මම මෙන්න වෙන වෙන පාටකින් මාක් කරන්න. මෙන්න මේ මම මේ කරන පොයින්ට් එකේ ඉඳලා මේ පොයින්ට් එක දක්වා ඕනම තැනක යන්නේ කරන්ට් එක ඇම්පියර් කීයද? ඇම්පියර් කීයද? 2යි. එතකොට ආඩ ඕන නම් මේක මෙතන ආයි කරන්න පුළුවන්. මෙතන ආයි කරන්න පුළුවන්. මෙතන ආයි කරන්න පුළුවන්. ඕන නම් මෙතන ආයි කරන්න පුළුවන්. මේ ඇම්පියර් දෙක යන මාර්ගයේ ඕන තැනක ආයි කරත හැකි. පැහැදිලිද කියන කාරණේ? ආ එහෙනම් මේක හරහා යන කරන්ට් එක මයින්න. මෙතනින් ආයි කරොත් හරිද? මේ B හරහා යන විදුලි ධාරාව මයින්න ඇමීටරේ මෙතනින් අයි කරොත් හරිද? පුළුවන්ද? පුළුවන්. මෙතනින් අයි කරොත් පුළුවන්. තේරුණා නේද දැන් වැඩේ? එතකොට මොකද්ද කරන්නේ? මෙතන තියෙන වයර් එක කඩලා ඇමීටරේ මෙතෙන්ටයි ඉතුරු භාගෙට ඉතුරු කැලට අයි කරන්න. මෙතනින් යන වයර් එක කපන්න වෙනවා. කපලා ඇමීටරේ දෙක අස්සට ගහන්න වෙනවා, අයි කරන්න වෙනවා. හොඳේ. ඔන්න මතක තියාගන්න වැඩේ. හරිනේ දැන් යම්කිසි අවබෝධයක් ආවත් රයිට්. අපි යන කොටසට ගන්න. කියනවා මිලිමීටරේ වෙනුවට දැන් මෙන්න මේ පරිපථයට ආයි යනවා. මේකේ මේ මිලිමීටරේ වෙනුවට මේ පරිපථයේ මිලිමීටරේ වෙනුවට ඔන්න පුළුවන් නම් හැබැයි මේකට උත්තර දීලා තියෙනවා මීට කලින් පන්ති වල ළමයි. ඇත්තටම අපි බලමු මේ පන්ති කවුරු හරි උත්තර දෙයිද කියලා. මිලිමීටරේ වෙනුවට ඇමීටරයක් සම්බන්ධ කර නැවත පාඨාංග ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් පාඨාංග ලබා ගැනීම වඩා පහසු වන්නේ ඇමීටරය සම්බන්ධ කර ඇති විටද? මිලිමීටරේ මේකම මේ බල්බ් එක යන කරන්ට් එකම මනින්න මම මිලිමීටරයක් නෙමෙයි ඇමීටරයක් හයි කරනවා. ඔයා හිතන්නේ මට මේ මේ බල්බ් එක හරහා යන කරන්ට් එක මනින්න ලේසි වෙයිද අමාරු වෙයිද? අමාරු වෙනවා. ඇයි ඒ? ඇමීටරයකින් මනින්නේ ලොකු කරන්ට් එකක්නේ. මේක යන්නේ පොඩි කරන්ට් එකක්. එතකොට මේ පොඩි කරන්ට් එකට පුළුවන් ද ඇමීටරේ කටුව හොල්ලන්නවත් බෑ. එතකොට මනින්න අමාරුයි. තේරුණාද? හැබැයි ලොකු කරන්ට් එකක් යන පරිපථයකට සුදුසු මිලිමීටරේද ඇමීටරේද? ඇමීටරේ. තේරුණා නේද? ඒකයි කතාව. ඉතින් අපෙන් අහනවා
වඩා සුදුසු මිලියමීටරේද ඇමීටරේද කියලා අහනවා අපි තේරෙනවා මිලියමීටරේ මිලියමීටරේ ඊට පස්සේ අපි ලියනවා ඇයි කියලා අහනවා ඇයි මිලියමීටරේ වඩා පහසු කියලා අහනවා ඉතින් අපි ලියනවා මෙම පරිපථයේ ගලා යන්නේ කුඩා ධාරාවක් නිසා මෙම පරිපථයේ ගලා යන්නේ කුඩා ධාරාවක් නිසා ඉතින් චූටි කරන්ට් එකක්ම ඉන්න ඇමීටරේ ගැලපෙන්නේ නැහැ හරි ඕගොල්ලන්ට දැන් කතා කර කර ඉන්න නෙමෙයි දැන්ට කරපු ටික දැන් පිටු හතක් අද අපි කරලා තියෙනවා ඒ කරපු ටික මුල ඉඳන් අගට බලන්න මම ප්‍රශ්න ටිකක් අහන්න යන්නේ සතුරු සාමීචියේ දෙන නෙමෙයි ටයිම් එක දෙන්නේ මුල ඉඳන් අගට බලන්න ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න දැන් මෙන්න මේකත් අපි පොඩ්ඩක් කියලා දෙන්න ආ කරන්න බලන්න මුල ඉඳන් අගට දැන් කරපු ටික දැන් ඇමීට ධාරාව කතා කරලා ඉවරයි උගන්නලා ඉවරයි ඊට පස්සේ කතා කරන් දෙන්නේ විභව අන්තරය කියලා අලුත් සංකල්පයක් ඊට කලින් පොඩ්ඩක් බලලා චෙක් කරන්න යන්නේ කරපු ටික ඔළුවට ගිහිල්ලාද නැද්ද කියලා බලන්න මුලින් ඉඳන් අගට අපි කරපු ඒවා බලන්න මං ආන පුතේ විදුලි ධාරාවක් කියන්නේ මොකද්ද ඒක මනින සම්මත ඒකකේ මොකද්ද ඒකේ දිශාව මොකද්ද ඒක ඒ ටික විස්තර ටික දැන් ඔළුවේ තියෙනවා ප්‍රශ්න ටික අහන්න යන්න කෑම කන්න තැන් තැන් වලින් ඉඳලා thank you මේක ෆ්‍රිජ් එකට දාන මම ඇවිල්ලා කන්න thank you ඈ දෝරි thank you හරි ඇතින කාලේ දැන් වහන්න පොත් වහන් ප්‍රශ්න ටිකක් අහගෙන ආගෙන යන්නයි හදන්නේ ප්‍රශ්න ටිකක් අහගෙන ආගෙන යන්නයි හදන්නේ එක එක්කෙනාට වෙන වෙනම හරි රයිට් නේනුජ කියන්න බලන්ඩ විදුලි ධාරාවව ගලන සම්මත දිසාව
හරියට කියන්න ඕනේ. ෂුවර්. දන සිටින්ට සම්මදිශාව. ඔව්. හරි. ඔයා කියන්න බලන්න ඇත්තටම විදුලි ධාරාවක් ගලනවයි කියලා යන්නේ කුමන අංශු වර්ගයේද? ඔව් ඒකේ නම මොකද්ද? ඒ ඍණ ආරෝපිත අංශු වලට කියන නම මොකද්ද? ඊලෙක් ඈ මොනවද? ඉලෙක්ට්‍රොනික තන්තු. ඒ මොනවද? ඉලෙක්ට්‍රොනික නෙවෙයි දරුවෝ. මොකද්ද? ඉලෙක්ට්‍රෝන. මොනවද? ඉලෙක්ට්‍රෝන. හරි, ඒව ඍණ ආරෝපිතයි. ඔයා කියන්න බලන්න සම්මත විදුලි ධාරාව මනින ඒකකය මොකද්ද? මනින ඒකකය. ඈ සම්මත විදුලි ධාරාව මනින ඒකකය. ඒකකය අහන්නේ. දැන් අර විද්‍යාඥයෙක්ගේ නමකින් තමයි ඒකකය. ඒ කියන්නේ මොකද්ද? ඇම්පියර්. ඇම්පියර්. ඔයා කියන්න විදුලි ධාරාව මනින උපකරණය පොදුවේ ගොඩක් තියෙනවානේ ගෑ අර මේවා පොදුවේ අපි එකට කියන්නේ මොකද්ද? විදුලි ධාරාව මනින උපකරණයට පොදුවේ කියන්නේ. ඔව් කියන්න හයියෙන් කියන්න. ඇමීටරේ. ගුඩ්. ඇමීටර් ජාති ගොඩක් තියෙනවානේ මැද බිංදු මිලිඅමීටර්. එහෙම ජාති ගොඩක් තියෙනවා. දිනදි කියන්න බලන්න ලොකු කරන්ට් එකක් මයින්නේ මොන මොන උපකරණයෙන්ද? ඔව් ඇමීටරේ. ඔයා කියන්න බලන්න මට ඔයාගේ නම තාම හුරු නෑ. පොඩි කරන්ට් එකක් මයින්නේ මොනවෙන් දරුවෝ? පොඩි කරන්ට් එකක් මයින්නේ උපකරණේ. මයික්‍රෝ. මයික්‍රෝමීටර් නෙවෙයි මේ. ඈ මයික්‍රෝ. මයික්‍රෝ මොකද්ද? උපකරණේ නම යහනේ. ඒකකයක් නෙවෙයි මම යහනේ. උපකරණේ මොකද්ද? මයික්‍රෝ ඇමීටරේ නැත්තම් මිලි ඇමීටරේ. ඒවෙන් තමයි පොඩි කරන්ට් එකක් මයින්. පුතා කියන්න බලන්න ඇත්තටම අද වෙනකොට කරන්ට් එක ගලන දිශාව මොකද්ද? ඇත්තට ඉස්සර කාලේ සම්මත දිශාවක් තියෙනවා. නමුත් ඇත්තටම කරන්ට් එක යන්නේ කොයි පැත්තෙන්ද? කොයි පැත්තෙන්ද? ඍණ සිට දණ්ඩ නැවත නේනුජට. හරිද? දැන් ඉවර නෑනේ. ඇමීටරයක් පරිපථයකට සම්බන්ධ කරනකොට සැලකිය යුතු එක කරුණක් කියන්න. සෙට් කරන්න ඕනේ. ඒ කියන්නේ ධන පැත්තට ඍණ සෙට් කළා, ඍණ පැත්තට ධන සෙට් කරනවා. එහෙමද? දාන්න ධනයි ඍණට ඍණයි. ඔයා කියන්න ඇමීටරයකින් අපි පරිපථයක කොතනක හරි යන කරන්ට් එක මනින්න අපිට කිව්වා තා මෙන්න මෙතනින් යන කරන්ට් එක මනින්න කියලා පරිපථයක් තියෙනවා. හරිද? මෙහෙම පරිප වයර් සෙට් එකක් තියෙනවා. කවුරු හරි වාට කියනවා මෙන්න මේ වයර් එකක් පෙන්නලා මෙන්න මේ වයර් එක දිගේ යන කරන්ට් එක මනින්න කියලා කිව්වොත් කොහොමද අපි ඒක මනින්නේ? ඇමීටරය හයි කරන්නේ කොහොමද? අන්නාර මොකද්ද උත්තරේ? ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව දැන් නම් තියෙනවා මේ වයර් කපන්න නැතුව ඒවයි වෝල්ටේජ් මයින්න පුළුවන් පොඩි ඩිජිටල් උපකරණ තියෙනවා. දැන් අපි තාම මේවා කතා කරන්නේ නැහැ නේ. මේ වගේවනේ අපිට තියෙන්නේ. නැත්තම් නිකන් වයර් එකට මෙහෙම ටච් කරන්න විතරයි තියෙන්නේ. අගේ මයින්න පුළුවන් ඒවා දැන් තියෙනවා. හරිද? අලුත් ඒවා. හරි. හරි. දැන් වැඩේ පැහැදිලිනේ. දැන් යන් විභව අන්තරයේ සාකච්ඡා කරන්න. ගන්න ටියුට් එකටක් ගාලා විභව අන්තරයේ. විභව අන්තරය. හරි, අපි බලමු ඔයගොල්ලෝ බලයි මොකද්ද සර් මේ දියැලක් වගේ එකක් දාලා තියෙන්නේ. මේ දියැලක් වගේ එකක් දාලා තියෙන්නේ ඔයාට යම්කිසි දෙයක් තේරුම් කරවන්න. ඉතින් සියලු දේවල් ඔළුවෙන් අයින් කරලා මේකට දෙන්න අදහස. මෙන්න බලන්න මේ පොන්ට් එක ගැන බලමු. මේ තියෙන්නේ දියැලක් ජල පොකුණක්. මේ වගේ ගෙවල් වල මේ වගේ පොකුණු තියෙන්නේ. ලොකු ලොකු සල්ලිකාරයන්ගේ ගෙවල් වල තියෙන නේද? අපේ ගෙවල් නම් පොකුණු නෑ. ඉතින් කොහොම වුණත් මේ පොකුණේ මෝටරයක් තියෙනවා. මේ පොකුණ ඇතුළේ ගිල්ලපු මෝටරයක් තියෙනවා. ඒ මෝටරේ මොකද කරන්නේ? මගින් මේ පිටිපස්ස පැත්තෙන් උඩට ගෙනියනවා. උඩට ගෙනියනවා. උඩට ගෙනියලා ඇතැරියාම ඒ වතුර ටික පල්ලෙයාට ගලාගෙන ආයි පොකුණට එනවා. මෝටරේ මොකද කරන්නේ? ආයි ඒ වතුර ටික උඩට ගිහින් දානවා. එතකොට ඒ ටික ආයි පල්ලෙයාට මෙහෙම ගලාගෙන එනවා. මතකනම් කියන්න 7 වසරදී උගන්වන්නේ මේ විදියට වතුර උඩට ගෙනියනකොට වතුරේ ගබඩාවන ශක්තිය. උඩට ගෙනියනකොට මේ යම්කිසි වස්තුවක පිහිටීම වෙනස් වෙනකොට ගබඩාවන ශක්තිය මොකද්ද කියන්නේ? ඔහ් විභව ශක්තිය. ගුඩ්. මොකද්ද කියන්නේ? විභව ශක්තිය. එතකොට අපි මෝටරේ මොකද කරන්නේ? වතුරට ලබා දෙනවා මොන ශක්තියද? විභව ශක්තිය. එතකොට මෙතනින් ගිහලා ඇතැරිය මොන ශක්තිය වෙනවද? පල්ලයට ගලාගෙන එනකොට මොන ශක්තියද? චලනය වන වස්තුවක තියෙන ශක්තිය මොකද්ද අපි කියන්නේ? හතේ ඉගැන්වේ. මොකද්ද? චාලක ශක්තිය. පැහැදිලිද? එතකොට
මොකද කරන්නේ මෝටරෙන් වතුරට විභව ශක්තිය ලබා දෙනවා. ඊට පස්සේ ඒ වතුර ටික පල්ලෙහාට ගලාගෙන එනවා. ආයි ශක්තිය ලබා දෙනවා පල්ලෙහාට. ඉතින් මේක දිගටම දියැල්ල ගලනවා. කෝෂයකිනුත් වෙන්නේ ඒ වගේ එකක් තමයි පරිපථයක. පරිපථයක වියලි කෝෂයකින් වෙන්නේ ඔය වගේම වැඩක්. වියලි කෝෂයෙන් කරන්නේ මේ ආරෝපණ තියෙනවානේ. දැන් මෙන්න මේ වයර් එක දිගේ යන ආරෝපණ තියෙනවානේ. ඔයගොල්ලෝ දන්නවනේ දැන් විදුලි ධාරාවක් කියන්නේ ආරෝපණ යනවා කියලා කියලා දුන්නානේ. මෙහෙම ඉලෙක්ට්‍රෝන යනවා. ඒ ආරෝපණ වලට ශක්තියක් ලබා දෙනවා. විද්‍යුත් විභව ශක්තියක් කියලා අපි ඒකට කියන්නේ. ඔව්. ඇයි? ඔෆ් කරන්න. ඔන් කරලා තියෙන. හරි. හරි. හොඳට ආගන්න. මේ කෝෂයෙන් මොකද කරන්නේ? කෝෂයෙන් අර ආරෝපණ වලට ශක්තියක් ලබා දෙනවා. එතකොට යා මෙහෙන් තල්ලු වෙලා ගිහිල්ලා ආයි මේ පැත්තට වැටෙනවා. ආයි ශක්තිය ලබා දෙනවා. තල්ලු වෙලා ගිහිල්ලා ආයි මේ පැත්තට එනවා. හරියට දියඇල්ල වැඩ කරනවා වගේම තමයි. එතකොට මේ ආරෝපණ වලට මේ පරිපථයේ මේ වයර් එක දිගේ ගමන් කරන්න ශක්තිය ලබා දුන්නේ කෝෂය. කෝෂයේ මොකද්ද? කෝෂයේ ධනාග්‍රේණුයි ඍණාග්‍රේණුයි. එතකොට කෝෂයේ ධනාග්‍රේණ කරන්නේ ධනාග්‍රේ ශක්තිය වැඩි. අපි කියනවා විද්‍යුත් විභවය වැඩි කියලා. සෝරි වැඩි. මේකේ අඩුයි. එතකොට මේකෙත් වෙන්නේ ඒ දෙම තමයි. මේ විභව ශක්තිය වැඩි කරනවා පල්ලයට එනකොට විභව ශක්තිය අඩු වෙනවා. ආයි වැඩි කරලා දෙනවා පල්ලයට එනකොට විභව ශක්තිය දිගටම මේක වෙනවා. මෝටරේ වැඩ කරනකම් වෙනවා. මේකෙත් බැටරිය බහිනකම් කරන්ට් එක යනවද නැද්ද? යනවා. තේරුණාද වැඩේ? තේරුණාද වැඩේ? මට කියන්න එනම් පරිපථයක ආරෝපණ වලට තල්ලු වෙලා යන ශක්තිය දෙන්නේ කවුද? විභව ශක්තිය. මොන විභව ශක්තියද? විද්‍යුත් විභව ශක්තිය. දැන් වස්තුවක් උඩට යනකොට තියෙන මේ වෙන විභව ශක්තියක් ඈ. මේ වතුරට දෙන විභව ශක්තිය නෙමෙයි මෙතන තියෙන්නේ. මේකට කියන්නේ විද්‍යුත් විභව ශක්තිය. එතකොට මට කියන්නේ විද්‍යුත් විභව ශක්තිය වැඩි කොහෙද? ධනාග්‍රේද ඍණාග්‍රේද? විභවයේ වැඩි ධන, විභවයේ අඩු ඍණ. එතකොට ධන පැත්තෙන් ආරෝපණ තල්ලු කරනවා, ඍණ පැත්තට වැටෙනවා. ආයි තල්ලු කරනවා, ආයි වැටෙනවා. තේරුණාද මේක? හොඳයි. කෝෂය නැත්තම්, මෝටරේ නැත්තම් වතුරේයිද ඇල්ල දිගේ? එහෙනම් කෝෂය නැත්තම් ආරෝපණයයිද පරිපථයේ දිගේ? තේරුණාද? එහෙනම් මෙයා පරිපථයක ආරෝපණ තිබුණට වැඩක් නැහැ. ආරෝපණ තල්ලු කරන්න මොන ශක්ති මොන සාධකයේ දෝනේ? විභව විද්‍යුත්. නැත්නම් අපි එකට කියන්නේ විභව ශක්තිය නෙවෙයි, විභව අන්තරය කියලායි කියන්නේ. මොකද්ද මේ විභව අන්තරය කියන්නේ? අන්තරය කියන්නේ වෙනස. ඔන්න බලන්න, මම කියනවා මෙන්න මෙතන විභවය 5යි, මෙතන විභවය 1යි. මට කියන්න අන්තරය කීයද? මේ ධනාග්‍රේ විභවය 5යි, ඍණාග්‍රේ විභවය 1යි. අන්තර වෙනස කීයද? 4යි. එතකොට මෙන්න මේ වෙනස නිසා තමයි ඔයා හිතන්න මෙතනත් 5යි මෙතනත් 5යි වෙනසක් තිබේද? එහෙනම් කරන්ට් එක තල්ලු වෙයිද? නෑ. තේරුණාද? වෙනසක් තිබුණාම අන්න තල්ලු. අපි එකට කියන්නේ විද්‍යුත් විභව අන්තරය කියලා. නැත්නම් වෝල්ටේජ් එක කියලා. නැත්නම් සිංහලෙන් තව නමක් තියෙනවා, වෝල්ටීයතාවය කියලාත් කියනවා. හරි, අපි බලමු මේක පොඩ්ඩක් තවදුරටත් තේරුම් ගන්න බලන්න. ගෘහ අලංකරණය සඳහා භාවිතා කරන දිය ඇල්ලක් සහිත පොකුණක ඔබ දැක ඇත. එම දිය ඇල්ල සඳහා ජලය සපයන්නේ ජල පොම්පයක් මගින් පොකුණේ ජලය ඉහළට ගෙන යාමෙනි. හරිනේ, වතුර උඩට අරයි යනවා. මේදී අඩු විභව ශක්තියක් සහිත පොකුණු ජලය ජල පොම්පයෙන් ඉහළට ගෙනිහිල්ලා ඉහළ විභව ශක්තියක් ඒකට ලබා දෙනවා. පරිපථයක වියලි කෝෂ මගින් කුමන කාර්යයක් ඉටු කරයිද? දැන් මේ වැඩේම තමයි පරිපථයක වෙන්නේ. හැබැයි මේකේ තියෙන්නේ වතුර, මේකේ තියෙන්නේ ආරෝපණ, මේකේ තියෙන්නේ මෝටරේ, මේකේ තියෙන්නේ වියලි කෝෂය. වියලි කෝෂයෙන් පරිපථයක තියෙන විද්‍යුත් ආරෝපණ වලට විද්‍යුත් විභව ශක්තියක් දෙනවා. ඉතින් එතකොට මේක යනවා, මෙහෙම රවුමට යනවා. මෝටරේ මේ කෝෂයේ බහිනකම් යනවා. දියම් වියලි කෝෂය මගින් වියලි කෝෂය මගින් විද්‍යුත් ආරෝපණ වලට විද්‍යුත් ආරෝපණ වලට හරි ඔන හයිලයිට් කරලම ලියා ගන්න. විද්‍යුත් විභව ශක්තියක් ලබා දේ. නිකම් විභව ශක්තියක් නෙමෙයි, අපි ඒකට කියන්නේ විද්‍යුත් විභව ශක්තිය. විද්‍යුත් විභව ශක්තියක් ලබා දේ. විද්‍යුත් විභව ශක්තියක් ලබා දේ. විද්‍යුත් විභව ශක්තියක් ලබා දේ. විද්‍යුත් විභව ශක්තියක් ලබලා දෙනවා.
විද්‍යුත් විභව ශක්තියක් ලබා දේ. ඊළඟට අහනවා ඍණාග්‍රයට සාපේක්ෂව ධනාග්‍රයේ විද්‍යුත් විභවය ගැන කුමක් කිව ළමයි? මේ ඍණාග්‍රයට වඩා ධනාග්‍රයේ විද්‍යුත් විභවය අඩුද වැඩිද? වැඩි. වැඩි. ඍණට වඩා ධනාග්‍රයේ විභවය වැඩි ඈ. වැඩි. ඊළඟට අහනවා විභව අන්තරයවත් වෝල්ටීයතාවය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? ඔන්න හොඳට අහගන්න ඔය අර මේ හිත යොමු කරන්න එපා. මොකක්ද මේ විද්‍යුත් විභව අන්තරයෙහිවත් වෝල්ටීයතාවය කියන්නේ? ඍණාග්‍රයත් ධනාග්‍රයත් තියෙන විභවයන්. ඒ විභව දෙකේ වෙනසට කියන්නේ විභව අන්තරය කියලා. කවදාවත් උපකරණයකින් මෙතන විභවයමයි ඉන්න බෑ. මෙතන විභවය 5යි 10යි කියලා මනින්න බෑ පුතේ. මනින්න පුළුවන් මේ දෙක අතර වෙනස විතරයි. හොඳට මතකද දැන් මෙතන විභවය මම ඔය බොරුව කියන්නේ කිව්වෙම මනින්න බෑ. දැන් මෙතන මම 10යි කියලා දැම්මේ එහෙම මනින්න බෑ. මෙතන 5යි කියලා දැම්ම ඒක මනින්න බෑ. මෙතන විභවය ඔබට මනින්න බෑ. මෙතන විභවය මනින්න බෑ. හැබැයි වෙනස මනින්න පුළුවන්. මෙතෙන්ට වෝල්ට් මීටරයක් හයි කරගමන් මෙතෙන්ලා මෙතන තියෙන වෙනස මනින්න පුළුවන්. මම ඕගලට ආයි පොඩ්ඩක් කිව්වොත් හොඳට තේරුම් ගන්න මේවා අලුතෙන් වාට එන කොටස්නේ. දැන් මෙතෙන්ට මම වෝල්ට් මීටරයක් හයි කරා කියන්නකො. වෝල්ට් මීටරේ පෙන්නනවා කියන්නකො කටුව පහේ. ඒ පෙන්නන්නේ මෙතන විභවයේද? මෙතන විභවයේද? මොකද්ද පෙන්නන්නේ? වෙනස. තේරුණාද? වෝල්ට් මීටරෙන් කොතනකවත් විභවය කියන එක මනින්න බෑ. වෝල්ට් මීටරේ තැන් දෙකකට හයි කරාම එම තැන් දෙක අතර වෙනස තමයි පෙන්නන්නේ. තේරුණාද? ආ. ඒකට තමයි කියන්නේ වෝල්ටීයතාවයවත් විභව අන්තරය. රයිට් අපි ලියමු එහෙනම්. ලියන්න ධනාග්‍රය හා ඍණ මෙන්න මේක ඈ. තුන්වෙනි ඩොට් එක මේක අපි ලිව්වනේ. මේක ලිව්වා. තුන්වෙනි ඩොට් එක. ධනාග්‍රය හා ඍණාග්‍රය අතර විද්‍යුත් විභව වෙනස. ධනාග්‍රයයි ඍණාග්‍රයයි අතර විද්‍යුත් විභව වෙනස. විභව අන්තරයවත් වෝල්ටීයතාවය ලෙස හැඳින්වේ. හරි අපි ට්‍රයිකක් දෙමු මේ කොටස අද කොහොම හරි ඉවර කරන්න. විභව අන්තරේවත් වෙනසයි මන්නේ වෝල්ට් මීටරෙන්. මෙතන විභවය මෙච්චරයි මෙතන විභවය මෙච්චරයි කියලා එන්නේ නැහැ. දෙක අතර වෙනසයි ඒ වෝල්ට් මීටරේ කටුවෙන් පෙන්නන. රයිට්. ඊළඟට ඔන්න ඔයාලට තියෙනවා එහා පැත්තේ ඒ පැත්තේම අපිට කතා කරන්න තියෙනවා විභව අන්තරය සඳහා මම ඒ ටික ඔන්න මෙහෙම කියලා දෙන්නම්. මේ ඉන්නේ ඇලෙසැන්ඩ්‍රෝ ජොසෙප් ඇන්ටා ඇන්ටෝනියෝ ඇනිස්ටාසියෝ වෝල්ටා. එයාගේ හෙන දිග නමක් තියෙන. අපි ඒ වුණාට එයා හඳුන්වන්නේ මොකක් කියලාද? වෝල්ටා. අලි දිග නමක් තියෙන. වෝල්ටා කියලා තමයි හැමෝම දන්නේ. දැන් මාව ගත්තොත් මගේ නමත් දිග. ඒකට මාව දන්නේ ශාරද කියලා විතරයිනේ. ඕගොල්ලන්ටත් ඇති දිග නම. අර ආරච්චිගේ මේ ආරච්චිගේ අර මේව දාලා දිගට ඇතිනේ. නමුත් අපි ඒවා කියන්නේ යන්නේ නැහැනේ. අපි කියන්නේ කෙටි නම. ඒක මෙයාගේ නමත් මතක තියාගන්න වෝල්ටා. මේ වෝල්ටා කියන පුද්ගලයා වෝල්ටා පුඤ්ජය කියලා එකක් ඇදුවා. වෝල්ටා පුඤ්ජය හරියට කෝෂයක් වගේ වැඩ කරන එකක්. මේවා ගැන ඔයගොල්ලෝ දන්නක් නැති වුණාට මම මේ නිකන් කිව්වේ. මෙයා මේ වෝල්ට් කියන්නේ යම් කිසි විභවාන්තරයක් ලබා දෙන්න පුළුවන් කෝෂ හදන්න දායක වෙච්ච මනුස්ස විද්‍යාඥයෙක්. ඉතින් එයාට ගරු කිරීමක් විදියට විභවාන්තරයේ මයින්නේ මොනවයින්ද ළමයි? වෝල්ට් වලින්. වෝල්ටා වලින් නෙවෙයි මොනවයින්ද මයින්නේ? වෝල්ට් අල්ට යන වෝල්ට් වලින්. මෙයාට ගරු කිරීමක් විදියට වෝල්ට් කියන විද්‍යාඥයාට ගරු කිරීමක් විදියට විභව අන්තරයම ඉන්න වෝල්ට් වලින්. මේ බලන්න මේ මීටරේ බලන්න කො මේ මොන අකුරද ගහලා තියෙන්නේ? V. හරි මේකෙන්ම ඉන්න විභව අන්තරය. දැන් මේකෙන් විභව අන්තරයම ඉන්න බෑ. මේකෙන්ම ඉන්න කරන්ට් එක G. G කියන්නේ ගැල්වනෝ මීටරේ. මේකෙන් විභව අන්තරයම ඉන්න පුළුවන් මේ V වෝල්ටේජ් එකම ඉන්න පුළුවන්. හරි ඉතින් අපෙන් අහනවා විභවාන්තරය සඳහා සංකේතය. ඒකත් වී. ඒකත් වී. හොඳේ විභවාන්තරය සඳහා සංකේතයක් වී. සංකේතයක් වී මනින්නේ මොනවයින්ද?
වෝල්ට් කියන එකකෙන් ඒකෙ සංකේතයත් V. ඒකෙ සංකේතයත් V. ආලියම්. අපෙන් අහනවා විභවාන්තරය සඳහා සංකේතය ලියන්න V. විභවාන්තරය මනින් ලබන ඒකකේ ලියන්න අකුරෙන් ලියන්න වෝල්ට් කියලා. අකුරෙන් ලියන්න වෝල්ට්. වෝ යන්න අල්ට යන්න අල්ලා යන්න අල්ට යන්න වෝල්ට්. ඊළඟට විභවාන්තරය මනින් ලබන ඒකකේ සංකේතය ඒත් V. වෝල්ට් කියන එකට ගන්නෙත් V. විභවාන්තරය මනින උපකරණය මෙන්න තියෙනවා මොකද්ද? වෝල්ට් මීටර්. විභවාන්තරය මනින්නේ වෝල්ට් මීටරේ. වෝල්ට් මීටරෙන් තමයි තැන් දෙකක වෝල්ටේජ් එක මයින්නේ. වෝල්ට් මීටරෙන් තමයි එක මයින්නේ. වෝල්ට් මීටරේ සංකේතය ඔයා ඇඳලා පෙන්නන්න මෙන්න මෙහෙම. ඔය තියෙන සංකේතය. ඇමීටරේට ඒ අකුර දැම්ම වගේ වෝල්ට් මීටරේට දාන්නේ V අකුර. දැම්ම රවුම් කරා එච්චරයි. right ඊළඟට වෝල්ට් මීටරේ ධනසා ඍණාග්‍ර ඒවා ඉතින් දන්නෝ. පාට කියන්න ධනාග්‍රය රතුයි, ඍණාග්‍රය හලුයි. ඒව දන්නවනේ. හරි, දැන් ඔන්න අපි වැඩේට බහිනවා. මං අද කොහොමත් දැන් තව විනාඩි 15යි තියෙන්නේ. මං හිතනවා මේ 15ට මේ ටික කරන්න පුළුවන් කියලා. මේ වෝල්ට් මීටරේ භාවිතයේදී සැලකිය යුතු කරුණු මොනවාද? මං එක දැන් කියලා දීලා ලියවන්නේ. හරිද? ඔන්න බලන්න වැඩේ. අපි එක මේ තියෙන එක තමයි පස්සේ ලියමු. මේ සංකේත ටික ඔයාලට තියෙනවා. කරුණා කළා හොඳට අවධානය දෙන්න. ඔන්න ළමයි ඔයා ගහන්න යන්න එපා. මං ගහලා මං කිව්වට පස්සේ වයර් ගහන්න. මෙන්න පරිපථයක් තියෙනවා. ඔන්න පරිපථයක් තියෙනවා. දැන් අපිට කියනවා මෙන්න මේ බල්බේට මේ මේ කෝෂයෙන් ලබා දෙන වෝල්ටේජ් එක, මේ කෝෂය මගින් ලබා දෙන විභව අන්තරය, බල්බේට සපයන විභව අන්තරය කීයද කියලා මේ කෝෂය මගින් බල්බය හරහා විදුලිය ධාරාව තල්ලු කරන්න ලබා දෙන වෝල්ටේජ් එක විභවාන්තරයේ කීයද කියලා මනින්නලු. එතකොට අපි හොඳට තේරුම් ගන්න මනින්නේ බල්බයේ දෙපැත්තට, ඒ අදාළ උපකරණයේ දෙපැත්තට තමයි වෝල්ට් මීටරේ හයි කරන්නේ. කඩන්න ඕනේ නැහැ පරිපථයේ කලින් ඇමීටරේ හයි කරන්නේ. කපල නේද හයි කරේ? කපල නේ හයි කරේ. දැන් මේක කපන්න දෙයක් නැහැ. පිටින් ධනාග්‍රය මේ ධාතුපදයෙන් ධනාග්‍රය, ධනාග්‍රය හයි කරන්න ඕනේ ධන පැත්තට, ඍණාග්‍රය හයි කරන්න ඕනේ මෙතනේ. ඍණ පැත්තෙන් එන වයර් එකට ඍණාග්‍රය හයි කරන්න ඕනේ මේ ඍණ. එතකොට ඔයාට මේකේ වෝල්ටේජ් එක බලා ගන්න මේ බල්බ් එකට කොච්චර, මේ බල්බ් එකේ මෙතන ඉඳලා මෙතෙන්ට කොච්චර විභවාන්තරයක් තියෙනවද කියලා මේකෙන් බලන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? පැහැදිලි නැද්ද? ආයි කියලා දෙන්නම්. කවුද මේ වෝල්ටේජ් දෙන්නේ? කවුද මේ විභවාන්තරය සපයන්නේ පරිපථයට? කෝෂය. කෝෂයනේ. කෝෂයෙන් සපයන විභවාන්තරය මේ උපකරණ වලට ලැබෙනවා. ඒ උපකරණයේ දැන් අපිට කියනවා බල්බ් එකේ දෙපැත්තට සපයලා තියෙනවා. දැන් මට කියන්නේ බල්බ් එකේ හරහා කරන්ට් එක යනවා නම් මෙතන වෝල්ටේජ්, මෙතන විභවයයි සමාන වුණොත්, මෙතන විභවයට මෙතන විභවය සමාන වුණොත් කරන්ට් එක යනවද? යනවද නැද්ද? නෑනේ. විභව වෙනසක් තියෙන ඕනේ නේද කරන්ට් එක තල්ලු වෙන්න? එතකොට මෙතනයි මෙතනයි විභවය වෙනස්. ඉතින් අපිට කිව්වොත් එහෙම බල්බ් එකේ දෙපැත්තේ විභව අන්තරය හොයන්න කියලා. අපි මොකද කරන්න ඕනේ? බල්බ් එකේ දෙපැත්තට වෝල්ට් මීටරේ අයි කරන්න. තේරුණාද ඔයගලන්ට? ඒ අදාළ උපකරණය දෙපැත්තට හයි කරනවා. කඩලා හයි කරනවාද අර වගේ මෙතනින් කඩලා වයර් දෙක ගන්නවද? නෑ. පිටින් හයි කරනවා. මේව සමාන්තර, අපි මේකට කියන්නේ සමාන්තරගතව හයි කරනවායි කියලායි මේකට කියන්නේ. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට බල්බ් එකේ කොච්චර වෝල්ටේජ් එකක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. අපි වයර් ටික ගහමු දේනන් ටක් ගාලා. ඉතල වයර් ටික ගහලිමු ඈ. මේම මේකේ පරිපථය ඔහොම තියෙනවා. පිටින් මෙතන ධනාග්‍රය දාන, මෙතන ඍණාග්‍රය දාන. පිටින් තමයි ධන පැත්තට ධන, ඍණ පැත්තට ඍණ. එතකොට ඔයාට වෝල්ටේජ් එක බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා යට තියෙන පරිපථේ සම්පූර්ණ කරලා පස්සේ ලියමු. හරි, වයටික් ගන්න මා වෙලාවක් යන්නේ. හරිද? ඉතින් ඔන්නෝම තමයි මේක සම්බන්ධ කරන්නේ. මේ ක්‍රමයට කියන්නේ සමාන්තරගතව සම්බන්ධ කරනවායි කියලා. මේ බලන්න හොඳට බලා ගන්න. මෙහෙන් එන කරන්ට් එක දැන් මොකද කියන්නේ? බෙදෙනවද නැද්ද? බල්බ් එක හරහා ටිකක් යනවා, වෝල්ට් මීටරේ හරහා ටිකක් යනවා. මේ විදිහට බෙදෙන විදිහට හයි කරොත් ඒකට කියන්නේ මොනගතව සම්බන්ධ කරනවා කියලාද? සමාන්තරගතව සම්බන්ධ කරනවා. බෙදෙන්නේ නැතුව
යන්න හයි කරු දැන් ඇමීටරයක් කරන්න මොකද කරන්නේ? එතනද මෙතනින් කඩලා හයි කරු. එතකොට ඒකට කියන්නේ ශ්‍රේණිගත. මේ මොකක්ද සමාන ක්‍රමයේ තනි ධනාග්‍රයේ ධනට ධන පැත්තට ධන එන්න ඕනේ. ඍණ පැත්තට ඍණ එන්න ඕනේ. වැඩේ පැහැදිලි? ආ. එහෙනම් ඔන්න වෝල්ට් මීටරේ සම්බන්ධ කරන විදිය අපි ලියමු උඩවලා. අපි මගහැරලා ආපු දෙක ලියමු. ආ ලියන්න. උඩම ඈ. උඩම. අපෙන් අහනවා වෝල්ට් මීටරේ භාවිතයේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා ලියන්න. වෝල්ට් මීටරේ ධනාග්‍රය විදුලි සැපයුමේ ධනාග්‍රයටත් වෝල්ට් මීටරේ ඍණාග්‍රය විදුලි සැපයුමේ ඍණාග්‍රයටත් සම්බන්ධ කරන්න ඕන. ඒ වගේ ළමයි වෝල්ට් මීටරයක් හැමතිස්සෙම සම්බන්ධ කරන්නේ අදාළ උපකරණයේ දෙපැත්තට. ඒකට අපි කියනවා සමාන්තරගතව කියලා. යම් කිසි තැනක වෝල්ටේජ් එක බලන්න ඕන නම් ඒ අදාළ ස්ථාන දෙකට මේම පිටින් තමයි වෝල්ට් මීටරය හයි කරන්නේ. අපි ඒකට කියනවා සමාන්තරගතව සම්බන්ධ කරනවා කියලා. හරි දැන් ඊට පල්ලෙහා තියෙන ප්‍රශ්නකට ඔයාලට උත්තර ලියන්න පුළුවන්. පරිපථයක ස්ථාන දෙකක් අතර විභවාන්තරය මැනීමට පරිපථයට වෝල්ට් මීටරය සම්බන්ධ කරන්නේ කෙසේද? සමාන්තරගතව. 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 හරි. දැන් අපි මේක ලකුණු කරා. මේක ලකුණු කරා. දැන් මේක සංකේත වලින් අඳිමු. මේ බලන්න සංකේත වලින් ඇඳම තියෙන විදිය. අපි පරිපථයේ කැඩුවේ නැහැ. ඇමීටරේ වගේ තැන කඩලා හයි කරේ නැහැ. පිටින් අදාළ වෝල්ට් මීටරේ මෙන්න මෙහෙම දෙපැත්තට හයි කරා මේ. පිටින්. බල්බ් එකේ වෝල්ටේජ් එක බලන්න ඕන නම් බල්බ් එකේ දෙපැත්තට වෝල්ට් මීටරේ හයි කරනවා මේ. පේනවද? මේක එක කෝෂයක් කියලා නේද? එක කෝෂයෙන් දැන් කලින් අපි ඒක අමතක කළා දෙකක් ඇඳා. මේක එක මේ එකක් අයින් කරන්න. මේක මෙතෙන්ට එනකන් ගන්න. මේක ඇල්ල නැහැ. මේ ටික නැහැ. එක කෝෂයනේ අපේ එකේ තියෙන ඔන්න ඔය ටික මේ කෝෂය අඳින්න එපා.
දැම්මට ඇත්තරම තව චුට්ටකින් බලාගත හැකි ඔයගලන්ට වෝල් මීටර අය කරන විදිය තේරුණාද කියලා පොඩි අභ්‍යාසයක් තියෙනවා එක් කරගමන් අල්ලගත හැකි. මෙතන ඉන්න ළමයිට තේරුණාද නැද්ද කියලා. හරි හරි පරිපථය ටක් ගාලා අඳින්. සා ලබන සතියේ එනකොට මේ ටික අපි අද කරපු ටික බලාගෙන ඉන්න පොඩි ටෙස්ට් එකක් තියෙනවා එකෙන් ඈ. පොඩි ටෙස්ට් එකක්. මේ අද කරපු ටික අඩුම තරමේ අද කරපු ටික බලාගෙන ඉන්න ඕනේ. ළමයි වැයත් කරන්න පුළුවන් ඕන් තරම් මේක එක ඩෙස් එකට එක ගන්න 14. ඩෙස් 14ක් තියෙනවා. ළමයි ඉන්නේ මං හිතන්නේ 10ක් වගේනේ ඔක්කොම ආවොත් 10කටත් අඩුයි. ඔක අපිට ඉරිදා ක්ලාස්සේ කරන්න බෑ. හැබැයි ඉරිදා ක්ලාස් එකේ ළමයි කීප දෙනෙක් දැන් මේකට ඇවිල්ලා ඉඳින්න ඉඳ හොඳයි. ඔයා තව අපේ කොහොමද අනිත් එක්කෙනා කවුද? සවිදි. හැබැයි එයා ඉරිදා එනවා අය දැන් ගායි. ඉරිදා එනවා. දැන් මම ගොඩක් හිතුවේ ඉරිදා ක්ලාස් එකේ ළමයි බාකි කියලා. එමුණොත් අපිට ලේසි. මොකද ඒකේ වාඩි කරන්න මේ ටෙස්ට් එකක් දෙන්න අමාරුයි. කට්ටිය වැඩිනේ. ඒකයි වැඩේ. ඒකේ මේ ඔක්කොම පිරනවා. ඒක භාගයක් හරි මෙහෙට ඇද්දනම් වැඩේ කොට අපිට. එතකොට ගානට බැලන්ස් එකට කරගෙන යන්න පුළුවන්. නමුත් ආවෙ නැහැ ළමයි බහුතරයක් ඒකෙම හිටියා. හරි. දැන් ඉවරද වැඩේ? ඔන්න දැන් අපි එහා පැත්තේ තව ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. ඒක කරලා මට පුළුවන් චෙක් කරන්න ඔයාට වැඩේ තේරුණාද කියලා. හරිද? ගන්න එහා පැත්තේ. කෝෂයේ වෝල්ටීයතාවය මැනීම සඳහා වෝල්ට් මීටරට සම්බන්ධ කරන්න. ඉතින් මොකද්ද මහ ලොකු දෙයක් නැහැ. කෝෂයේ ධන පැත්ත වෝල්ට් මීටරේ ධන පැත්තට, කෝෂයේ ඍණ පැත්ත වෝල්ට් මීටරේ ඍණ පැත්තට අය කරන්න. එතකොට මේකේ අගේ පෙන්නයි කීය සාමාන්‍ය පෙන්නන්නේ 1.5 වෝල්ට්. සාමාන්‍යයෙන් කෝෂයක තියෙන 1.5 වෝල්ට්. අපෙන් අහනවා සාමාන්‍ය වියලි කෝෂයක වෝල්ටීයතාවය කොපමණද? 1.5 කැපිටල් V වෝල්ට්. ඊළඟට කියනවා ඊයම් අම්ල සංචායක කෝෂ 6ක් පමණ අන්තර්ගත ඇති කාර් බැටරියක අඩංගු විභව අන්තරය. මේ තියෙන කාර් බැට් මෙතන සාමාන්‍ය වියලි කෝෂයක්. ඒක ගහලාම තියෙන වෝල්ට් 1.5 කියලා. කාර් බැටරියක් ගත්තොත් වෝල්ට් එකේ කෝෂ 6ක් තියෙනවා. දෙවරක් 6 කීයද? දැන් මේ මූඩි තියෙන්නේ ඇතුලේ තියෙන කෝෂ 1 2 3 4 5 6ක්. එක කෝෂයක වෝල්ට් 2 ගන්න එනවා. දෙවරක් 6 කීයද? 12. එහෙනම් මේ දෙපැත්තෙන් වයර් දෙකක් ඇල්ලුවොත් වෝල්ට් කීයක් එනවද? වෝල්ට් 12ක් එනවා. කාර් බැටරිය වෝල්ට් 12ක් ගන්න පුළුවන්. 12යි වෝල්ට්. හරි. අන්න මන් දැන් කිව්වේ ඕගොල්ලන්ගෙන් අල්ල ගන්න පුළුවන් කියලා. ඕගොල්ලන්ට තේරුණාද නැද්ද කියලා. හරිද? ඒකටයි දැන් අපි යන්නේ. හරි. ඒකටයි අපි දැන් යන්නේ. මෙන්න වැඩේ මම එකක් කියලා දෙනවා. එකයි කියලා දෙන්නේ මං. ඉතුරු දෙක ඔයා තනියෙන් කරලා මට පෙන්වන්න ඕනේ. බලන්න මේකේ කියනවා පරිපථයේ බල්බය දෙකලවර වෝල්ටීයතාවයේ මැනීම සඳහා වෝල්ට් මීටරේ පරිපථයට සම්බන්ධ කරන්න. එකම රූප තුන තියෙන්නේ. හරිද? මේ තුනම රූප තුන එකයි. පේනවනේ. එකම රූප තුන. හැබැයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ඔයාට කියන්නේ බල්බේ දෙකරවල බල්බේ වෝල්ටීයතාවයේ බල්බේ දෙකලවර වෝල්ටීයතාවයේ සෙමිට වෝල්ට් මීටරේ සම්බන්ධ කරන්න. ඉතින් ඔන්න මම ඒක විතරක් කරලා පෙන්නන්නම්. බල්බකේ දෙපැත්තේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන වෝල්ටේජ් එක හොයන්න නම් ඉතින් ඒ දෙපැත්තට මෙන්න මේව අයි කරන්න දෙ එච්චරයි. මාළුක දෙයක් නැහැ. හා අයි කරලා පෙන්නන්න. ඉතුරු රූප දෙක ඔයා මට ඇඳලා පෙන්නන්න. බලමු තේරලා නම් වැඩේ කොට. බල්බෙකේ දෙපැත්තේ වෝල්ටේජ් එක හොයන්න. ඉතින් බල්බෙකේ දෙපැත්තට වෝල්ට් මීටරේ ගහනවා. වෝල්ට් මීටරේ වයර් හයි. බල්බෙකේ දෙපැත්තට වෝල්ට් මීටරේ වයර් දෙක ගහනවා. දැන් අනිත් ප්‍රශ්න දෙක හොඳට කියවලා පැන්සලෙන් කරන්න වැරදෙයි ඈ. වැරදුනොත් එමේ ආයෝගේ ටිපෙක් සූලන්න එපැයි. හොඳට කල්පනා කරලා අනිත් අයගේ ඒවට හොට දාන්න නැතුව තනියෙන් කල්පනා කරලා වයර් ටික ගහන්න බලන්න. පළවෙනි එක මං කියලා දුන්නා. දෙවෙනි එක හොඳට කියවලා වයර් ටික ගහන්න බලන්න. දෙවෙනි එක හොඳට කියවලා තේරුණා නම් ඔන්න මට අල්ල ගන්න පුළුවන් වැඩේ අල්ල ගත්තද නැද්ද කියලා. ප්‍රශ්නේ කියවලා ගහන්න ඕනේ වයර් එක ඈ. ඉවරයි. දෙන්න බලන්න. මේක ගහලා නැහැ. මන්දා කාපු එක ඒක ගහන්න ඕනේ. හරි ගුඩ්. වැඩේ ගොඩ. ඔයති හරි දැන් තේරලා කරාද? ඔයා කරාද? නැත්. ඔයා කරා. හරි ඒක කරන්න පදාම ඔබල මේක. හරි හරි ඒ කියන්නේ වැඩේ හරි. දැන් ළමයිට තේරෙනවා
වෝල්ටේජ් එක මයින් ඕනේ කොතනද කියලා දුන්නා මේ දෙකට ඒ දෙක අහු වෙන විදිහට ගන්න තියෙන. මේක හරි. ඔකත් හරි. දැන් හරිද? තේරෙනව නේද වැඩි? ඔ. ඔන්ලයින් ළමයිගේ තමයි බලන්න විදියක් නැත්තේ. ෆෝන් එකට ෆොටෝ එකක් දාන්න ගහලා. ඔන්ලයින් එන්න එපා පුළුවන් තරම්. පුළුවන් තරම්. ගෙදර ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. එතකොට වැඩ කෙරෙනවා. වැඩ හදන්න පුළුවන් බල්ලා. වැරදි. කොදෙන් ඔයාගේ බලන්න. ඔන්ලයින් කෙරුවාව හරියන්නේ නැහැ. බැරිම නම් තමයි අසනීප නම් ඒ යන්න මේක වරද්දලානේ. මේක හරි. උඩ මං මෝටරේ දෙපැත්තේ වෝල්ටීතාවය. එතකොට මේ වයර් දෙකෙන් ඕනේ මෝටරේ දෙපැත්ත. තේරුණාද නැද්ද? ආ ඒකනේ. හරි. ඊළඟට අන්තිම ප්‍රශ්නේ සහ අන්තිම ප්‍රශ්නේ සහ මෙහන්. එතකොට අපි ලබන සතිය පහ මාට පටන් ගමුද? ප්‍රශ්නයක් නැහැනේ කාටවත්. ඒක කරන්නේ අමතරව මේ විභාගේ තියෙනකම්. විභාගේ දැන් 29 පටන් ගන්නවා කියනවනේ. ඉස්කෝලවල කොයි හරිද යන්නේ මේ පාඩම? ඔගලන්ගේ අනිත් පාඩම, කලින් පාඩමද අනිත් පාඩම? චුම්බක ඔයාගේ අපි කරපු එකද? අර මුල් ටිකත් ඔක්කොම කරලා ඉවරයි. ඔය ඉස්කෝලේ, ඉස්කෝලේ මොකද්ද ඔයාගේ? එකම රටම යන. ඔගලන්ගේ පස්වෙනි පාඩම තාම. ඔගලන්ගේ හත්වෙනි පාඩම මේ අපි කරන එක දැන්. ඔගලන්ගේ මේක අයින අවුලක් නැහැ. අපි 9 වෙනි පාඩම කරලා තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ YouTube බරා බලන්න ලෙසන් එක තියෙනවා. හරි, මම ලින්ක් එක දාන්නම්. දැන් ඔයගොල්ලෝ මේ අර දීපු නම්බර්ස් WhatsApp නම්බර්ස් මම ඇඩ් කරලා ඒ ටික දාන්නම්. හරි හරි. එතකොට චුම්බක අපි තාම කරලා නැහැ. චුම්බක මම ඊතුණ ලබන සතිය කරනවා. චුම්බක කරේ නැත්තේ කලින් මේ අපිට චුම්බක තිබුණු චුම්බක ටික අර මේ අස්ථානගත වෙලා තියෙන චුම්බක ටික ගන්න යන්න ඕනේ විද්‍යාගාර බඩු ගේන තැනට. යන්න බැරි වුණා මේ සතියෙම ඉස්කෝලේ වැඩ නිසා යන්න බැරි වුණා. දැන් හෙටත් මම නිවාඩුවක් දාන්න හිටියේ. හෙට ඉස්කෝලේ ශිෂ්‍ය නායක බැච් පන්දවන උත්සවේ. ඉතින් ඒකට ඉන්න ඕන නිසා හෙට යන්න වෙන්නේ නැහැ. නමුත් ලබන බ්‍රහස්පතින්දා කලින් කොහොමාරි ඒ ටික ගන්නවා. ගෙනල්ලා අපි කරමු. හරිද? ඔය චුම්බක ටික ගන්න ඕනේ. මේක එල්ලලා පරීක්ෂණ වගේ තියෙනවා. පොල් තෙල් වල දාන පරීක්ෂණ වගේ තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. ඉස්කෝලේ කරනව නේද? මේ පරීක්ෂණෙම කරනව නේද ඔයගලන්ට? කරලා පෙන්නනවනේ ඉස්කෝල වලත් ගොඩක් දුරනේ. අපිත් මෙහෙ කරලා පෙන්නනවා. හරි? හරි. එහෙනම් අන්තිම එකට යන්. පහත පරිපතේ බල්බ දෙකලවර වෝල්ටීතාවයේ මේ මෙන්න මේකේ ඔයාට මේක ඔය මෙන්න මේක. ඔයාට බල්බේ වෝල්ටේජ් එකත් මනින්න ඕනේ, බල්බ් එක හරහා යන කරන්ට් එකත් මනින්න ඕනේ. ඉතින් අපි ඒක කොහොමද කරන්නේ? ඔන්නෝම දැන් ඔන්න ධනාග්‍රය එනවා. ධනාග්‍රය ඇවිල්ලා ඇමීටරේට, ඇමීටරෙන් ඒක බල්බ් එකට ගිහිල්ලා බල්බ් එකෙන් ඔන්න එනවා ඔන්න ඇමීටරේ. හරි, ඇමීටරේ අපි කියවනේ පරිපතේ කඩලා හයි කරන්න කියලා. වෝල්ට් මීටරේ පරිපතේ කඩන්න දෙයක් නැහැ. දැන් මේකෙන් මැනෙනවා බල්බ් එක හරහා යන කරන්ට් එක කොච්චරද කියලා මැරෙනවා. බල්බ් එකේ දෙපැත්තේ වෝල්ටේජ් එකමයි. ඉතින් මේ දැන් කියලා දුන්න දෙපැත්තට මේකයි කරන ඔච්චරයි. පැටික් ගන්න හරියට. ඇමීටරේ පරිපතේ වෝල්ට් මීටරේ අදාළ තැන් දෙකට පිටින් අයි කරන්න ඕන. මෙච්චරයි කතාව. නිවැරදිව ලකුණු කරන්න බෝඩ් එකේ තියෙන එක. දැන් ඕක සංකේත වලින් අපි අඳින්නත් ඕනේ. වෙන සංකේත වලින් ඇඳම අපිට ලැබෙන පරිපතේ මේක එක කෝෂයක් තියෙන එකයි. එහෙනම් මේකෙත් එක වෙන අඳින්න කෝෂ දෙකක් අඳින්න එපා. ඕම්. මෙන්න ඇමීටරේ තියෙන ශ්‍රේණිගතව සම්බන්ධ වෙනවා. මෙන්න වෝල්ට් මීටරේ පැත්තෙන් අයි වෙලා තියෙනවා මේ. වා සංකේත වලින් දෙකෙන් මේ මේ මෙහෙම අඳින්න ඔයාට ඕනේ නෑ, දෙන්නේ නෑ. මෙන්න මෙහෙම අඳින්න පුරුදු වෙන්න ඕන සංකේත වලින්.
ඉවර නෑ පොඩ්ඩක් ඉන්න. තා චුට්ටක් එක විනාඩි දෙකක් යයි ඕන. ඕක අඳින්නකො ඉස්සෙල්. විනාඩි දෙකක් දෙකක් පරක් වුණාට ප්‍රශ්නයක් නෑ දෙමව්පිය ඉදී. ඉක්මනට ඇඳ ඇඳලා හරි දැන් එල්ලන් ඇඳලි ඉවරයිනේ. හරි නේද? ආ දැන් ළමයි මේ වෝල්ට් මීටර් ඇමීටර් අහගන්න. එදින්දා ජීවිතේ පාවිච්චි වෙන අවස්ථා විභාගෙදී ආනෝ දෙකක් තුනක් ලියන්න කියලා. මේ ඔක ලියන්න දෙයක් නැහැ දාලා තියෙන්නේ. මොකද්ද? නිවාස හා කර්මාන්ත ශාලාවල ලැබෙන වෝල්ටේජතාවයේ නිවැරදිව ලැබේද යන්න හඳුනා ගන්න. අපි වෝල්ට් මීටර් හයි කරලා තියෙනවා. ගෙවල් වල නම් ගොඩක් වෙලාවට නැහැ. නමුත් කර්මාන්ත ශාලාවල තියෙනවා. දැන් මගේ මේ මෙතන යන ගමන් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන එකක් තියෙනවා මේ බැටරි චාර්ජරයක්. අර කරන්ට් එක ගියපු කාලේ අපි බැටරි චාර්ජ් කරගන්න ගත්ත චාර්ජරේ. අනේ බැටරි වලට යන ඇම්පියර් ගාන බලන්න අර තියෙනවා ඇමීටරයක් හයි කරලා. හරිද? දැන් මේක පාවිච්චි වෙන්නේ නැහැ. දැන් කරන්ට් එක දිගටම තියෙන නිසා. හරි. ඊළඟට උපකරණ මගින් ලබා ගන්නා ධාරාව ගැනීම මගින් ඒවායේ දෝෂ ඇති දැයි හඳුනා ගැනීමට. ඊළඟට විදුලි බලාගාරවල නම් අනිවාර්යෙන් අලි මීටර් ගොඩක් තියෙනවා. අපිට තේරෙන්නේ නැහැ වෙන තොගයක් තියෙනවා මොකට එනවද අපි දන්නේ නැහැ. ඒ තරම් තියෙනවා වෝල්ට් මීටර් ඇමීටර් ගහලා 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 ගහලා. ඊළඟට අර විදුලි උපකරණ අලුත් වැඩියා කරන අය ගාව තියෙනවා මල්ටි මීටරය කියලා එකක් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? මල්ටි මීටරයක් දැකලා නැද්ද? අයියෝ මල්ටි මීටරය මං ගාව තිබුණේ. ඉන්න බලන්න සික් කරලා පෙන්න. හරි මේ බලන්න. දැන් මේ තියෙන මල්ටි මීටරේ. මේක මේකෙන් මේ ඔන්ලයින් ළමයි මල්ටි මීටරේ. මේකෙන් ළමයි ඕන එකක් මයින්න පුළුවන්. මේ ඕනම එකකින් මයින් එක මේකෙන් මයින්න පුළුවන්. මේක කරන්ට් එකෙන් වැඩ කරන්නේ අංක වැටෙනවා. එතකොට මෙන්න මේ කෑලි දෙක අදාළ ස්ථානවලට තියලා වෝල්ටේජ් එක කරන්ට් එක ඔක්කොම ප්‍රතිරෝධය මේකෙන් ගොඩාක් දේවල් මයින්න පුළුවන්. මල්ටි කියන්නේ එකයි. හරිද? ඉතින් මේ අලුත් වැඩියා මොනවද අර රේඩියෝ ටීවී අලුත් වැඩියා කරන අය ගාව මේක තියෙනවා. ඒගොල්ලෝ ඉතින් අපි කීම් දුන්නාම කැසට් එකක් ගන්න කියලා තැනින් තැනට මේක අර දොස්තර වේදනාලාව තියෙනවා වගේ තියලා බලනවා මෙහෙම. බලලා ඒගොල්ලෝ ආහඩ මෙතන කරන්ට් එක යන්නේ නැහැ මේක පිච්චිලා කියලා කියනවා. පෑදී ලෝගන්ට කියන කාරණේ. එතකොට මේවා පාවිච්චි වෙනවා අලුත් වැඩියා කරන අය ගාව පාවිච්චි වෙනවා. මේක නම් මේක ඩිජිටල් එකක්. ඇනලොග් ඒවාත් තියෙනවා. හරි මේවට කියන්නේ ඇනලොග් කියලා. අංක වැටෙන ඒවාට කියන්නේ ඩිජිටල් කියලා. හරි ඩිස්ප්ලේ එකක් තියෙනවනේ මේකේ. රයිට්. ඉතින් ඔය ටික පොඩ්ඩක් පාඩම් කරගෙන ලබන සතියේ පොඩි විභාගයක් තියලයි පටන් ගන්න. පහ මාට පටන් ගමු. එතකොට පැය 3ක් අපිට කරන්න පුළුවන්. පොඩි විවේකයක් දෙනවා පැය 1 කහමාරක් විතර කරලා. ඊට පස්සේ ඊළඟ පැය 1 කහමාර. හරි. පහ මාර 8 කහමාර යන්න. හොඳේ. විභාගේ නිසා එහෙම අමතර සහ ඇත්තටම මම ගිය සතියේ නිවාඩු දුන්න නිසා අපිට පැය 2ක් මිස් වුණා. ඒකත් අල්ල ගන්නත් ඕනේ. ඒක නිසා තමයි එහෙම කරන්නේ. හරි. එන අදට ඉවරයි.